Vai, sapi, memote, elidrawupote, elidrawupote, ghiye badada api eke beluwa, paswini parichchede, hatarasa paha beluwa, sampurnen iwara karala. Dan api yanne awila ayeweni parichchedeta yanne. Obage langa awila satahanak thibena diila, eka obata bala ganna awasthawak thibena. Eka api balagena yanda puluwa. Right, okay. I mean, I have any parichchede. Mudra, can a mudra kadiva, that mudra again, even now, karma karana, munada divyanasa kila tibbenne kiyana eka api balanda yana. Right, emana api ayaweni parichchede, palaweni padaye sita, ayaweni parichchede, palaweni padaye sita, apita puluwan kiyawana. Tanuja innawana kiyawana. බැටළු පටවානන් බුද්ධා සතෙන් එකක් කැඩූ කල මම බැලුවෙමි ජීවමාන සත්වයන් සතර දෙනාගෙන් එක් කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කතා කොට වරෙන්නේ කියනවා ඇසීම right දැන් උතන කියනවා දැන් මේ මුද්‍රාව කඩන්න යන කාරණාව මුද්‍රාව කඩන්න යන කාරණාවක් right ඒ පදේ නැවත පොඩක් ඔබ කියවන ගමන් ඒකේ යොමු කර ගන්න ඔබ කිසිද තවද බැටළු පැටවානම් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල මම බැලුවෙමි ජීවමාන සත්වයන් සතර දෙනාගෙන් එක් කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කතා කොට වරෙන්නේ කියනවා ඇසින් ඕකේ දැන් මේ මුද්‍රාවේ අයිතිකරු මේ මුද්‍රිකා මුද්‍රාවේ ඇවිල්ලා අයිතිකරු මේ කඩන් තියන අයිතිකරු තමයි ඇවිල්ලා දෙවියන් right දෙවියන්වහන්සේ තමයි මේකේ අයිතිකාරය. එතකොට මෙතන තිබෙන හැවල දැන් ඔබ දන්නා ඇවිල්ලා ජීවමාන සත්‍යං ඒ කියන්නේ කෙරොම්බරු හතර දිනක් හිටියා. හතර දිනක් අපි ඒක ඇවිල්ලා මේ හතරවෙනි පරිච්ඡේදය පස්වෙනි පරිච්ඡේදය අපි දකින මොහොතේ අපිට දැක්කා. දැන් මේ හතර දිනාගෙන් එක්කෙනෙක් මේ හතර දිනාගෙන් එක්කෙනෙක් කියනවා ජීවමාන සත්‍යංගෙන් එක්කෙනෙක්. එතකොට කවුද? කවුද මේ එක්කෙනා? කවුද? මේ එක්කෙනා කවුද කියලා එතකොට එතන මොතේ සමහර විට සිංහ මූණ කියලා කෙනෙක් සිංහ මූණ වගේ කෙනෙක් හරිද එතකොට ඒ කෙනා විය යුතුයි සිංහ මූණ වගේ තියාගෙන ඉන්න එකනා විය යුතුයි දැන් මොකද්ද කිව්වේ මොකද්ද යා කිව්වේ ආ ඒක වදේ ඇවිල්ලා බලන්න යා මොනවද කිව්වේ ඒ ජීවමාන සත්‍ය මොනවද කිව්වේ එතන කියනවා ජීවමාන සත්‍ය සතර දෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා શબ્දයකින් මෙන් කතා කරා එතකොට එතරම් තියෙන්නේ ඇවිල්ලා මෙන් ගර්ජනා શબ્දයක් කියන්නේ ගන්න මේ શબ્දයක් මෙන් ගර්ජනා શબ્දයක් මෙන් කතා කොට වරෙන්නේයි කීවේ වරෙන්නේයි කියලා ගැව්වා. ඒ කියන්නේ කවුද මේ කියන්නේ දැන් එතන කියපු කාරණා මොකද්ද කියලා දෙනවා වරෙන්න. එතකොට වරෙන්න කියන පණිවිඩය තමයි එතන තියෙන්නේ. රයිට් ඊට පස්සේ මොකද්ද උනේ දෙවෙනි පදය? එවිට සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තනත්ත සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි හරිද සුදු අශ්වයෙක් හොඳට බලා ගන්න ඒ විට එයා මොනවාද කරේ සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි ඊට පස්සේ ඒ විට සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි ඌ පිට උන් තනත්තාට දුන්නක් තිබුණේ ඔටුන්නක්ද ඔහුට දෙන ලද්දේ ඔහු ජය ගනිමින්ද ජය ගන්න පිණිසද පිටත්ව ආවේ රයිට් දැන් ඔතන ඉමන කාරණාව ඒ කියන්නේ යා දැක්කලු සුදු අස්වේ දුක එතකොට ඒ සුදු අස්වේ කොහමදලු ඌ පිට උන් තනත්තාගේ අතේ මොනවාද තිබේ දුන්නක් තිබුණා කියලා තියෙනවා දුන්නා හරිද ඒතල ඒ කියන්නේ ඔබ දන්නවා දුන්න කියන එක හරිද දුන්නක් තිබුණලු ඔටුන්නක්ද උට දෙන ලද්දේ කියලා තිබෙනවා එතකොට ඒ සුදු අස්වේත් එක්ක පිටිය තනත්තා ගැන තමයි ඔතන ඒ නිකන් ඒ දාලා තියෙන කාරණා කොහමද right දානමෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ පොඩ්ඩක් කියන්න දැන් මේ කවුද කියලා බලන්න අපි 19 11 පොඩ්ඩක් කියවනවා 19 11 එවිට ස්වර්ගයේ ඇරී තිබෙනවා දුටි බලව සුදු අශ්වයෙක් සිටියේ විශ්වාසය සැබෑය කියනු ලැබූ තැනන් වහන්සේ ඌ පිට වැඩ උන්සේක උන්වහන්සේ ධර්මිෂ්ඨ කමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක රයිට් ඕකේ එතකොට 19 11 19 11 හතන වෙලා සුදු අස්පය පිට කියන්නේ එතකොට මේ පොළවේ
वचने देशनाकरणु मरणे अरे कुरुसे मारने सीट मुर्गे पोलवे पालने का पालने के मुर्गे पोलव पालने करना काले दक्वा मेके याना सिद्धवीम कुरुसे मारने सीट कुरुसे मारने दिगटम दिगटम मुर्गे पालने वेनका मे काले मेके एना काले के ना तो ये काले दक्वा मुकद्दे वेन्नी ये काले दक्वा शुभारंचिय कीने के याना शुभारंचिय कीने के याना मुर्गे पालने अंतिम दक्वा दिगटम शुभारंचिय दिगटम शुभारंचिने अंतरिस्तुति मुर्गियाँ अनागत वाक्य अनागत वाक्य दिगट पैवात्मक अनागत इष्टवीम
යන ගමනක් ලෙස තිබෙන්නේ. right දෙවෙනි මුද්‍රාව. උන්වහන්සේ දෙවෙනි මුද්‍රාව කැඩුව කල දෙවෙනි ජීවමාන සත්වයා කතා කොට වරෙන්නේ නැයි කියනවා ඇසීම. අර එතකොට දෙවෙනි සත්වයා හරිද? දෙවෙනි සත්වයා අපි දාගම් එකට ඕනනම් ගව මූණ තියෙන අර ගවයාගේ මූණ තියෙන්නේ. හරිද? එයා එයා එයාට වරෙන්නේ කිව්ව ගමන් ඊට පස්සේ ආ ඊට පස්සේ මොකද වෙන්නේ? තවත් අශ්වේක එනම් රතු අශ්වේක පිටත්ව ආවේ ඌ පිටුන් තනත්තාට මිනිස්යන් ඔවුනවුන් මරණ පිණිස පොළවෙන් සමාදානය දුරු කරන්නට බලය දෙන ලද්දේ මහතු කඩුවක්ද ඔහුට දෙන ලද්දේ දැන් මේ අනාගත වාක්‍ය ඉෂ්ට වුණාද මේ අනාගත වාක්‍ය ඉෂ්ට වුණාද කියලා බලන්නත් තියෙනවා එතකොට මේක දෙවෙනි ජීවමාන සත්වයාගේ කාරණාවක් වෙන්නනවා හරිද එතකොට රතු රතු අස්තේක ආව දැන් මේකට කියලා මේ උඩ බලාගෙන ඉන්න අරකයි අස්පිය කවද දෙන්නේ කියලා හරිද ආ මේක ඇවිල්ලා මේ අපිට තමයි අපි සිදුවීම වෙද්දී අපි දැනගන්න ඕනේ අපි ඉන්නේ අස්පියෝගේ ලිස්ට් එකේද උරණ සබ්දේ තියෙන කාරණාවේද පාත්‍රවල තීවෙනි පාත්‍රයේද ඉන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ එහෙම නැතුව ආ දැන් සුදු අස්පියා ගියා ආ දැන් රතු අස්පියා තාම ආවේ නැහැ කියලා අස්පියෝ බලාගෙන ඉන්නව නෙමෙයි බැරි සිදුවීම අර අපි දැනගන්න ඕනේ right එතකොට දැන් මේ කවුද රතු අස්පය මේ රතු අස්පය කවුද මේ රතු අස්පය කවුද මේක කොයි කාලෙටද යන්නේ දැන් එතන කියලා ඌ පිට උන් තනත්තට මිනිස්යන් ඔවුන් ඔවුන් මරණ පිණිස පොළවෙන් සමාදානය දුරු කරන්න බලය දෙන ලද්දේය එතකොට මේක කොයි කාලෙද සිදු වුනේ මේක කොයි කාලෙටද දාන්නේ මේක ඇවිල්ලා කුරුසේ මරණයේ ඉඳන් කුරුසේ මරණයේ සිට අන්ධක්‍රිස්තුගේ දක්වා දිගට යන අනාගත වාක්‍ය. හරිද? ඒ කියන්නේ යේසුස් වහන්සේ කුරුස මරණයේ ඉඳන් අන්ධක්‍රිස්තුගේ කාලය වෙනකන් මේක දිගටම යනවා. එකිනෙකා මරා ගන්නව සිදුවීම්. දැන් අදටත් එකිනෙකා මරා ගන්නවද නැද්ද? ආ අදටත් එකිනෙකා මරා ගන්නවනේ. ආ පවුල් වල ගත්තත් එහෙමයි. හරිද? පවුල් වල ගත්තනම් පවුල් වලත් එකිනෙකා මරා ගන්නවා. සහෝදරයෝ එක සහෝදරයෙක් තවත් සහෝදරයා මැරුවා කියලා තියෙනවා. ආ අයියා මල්ලිව මැරුවා මල්ලි අයියා මැරුවා ආ මිනිහා ගෑණිව මැරුවා ගෑණි මිනිහා මැරුවා ආ ළමයි ටික දෙමව්පියන් මැරුවා දෙමව්පියන් දරව බල ඒක ඒ වගේ ඊට පස්සේ ගමේ උන් ගාව එකිනෙකා වරා ගන්න එක අදටත් වෙමින් පවතිනවා එතකොට ඒක මුර්ගියාගේ කාලේ වෙනකන් යනවා එතකොට පෞද්ගලික ඝාතනවල සිදු වෙනවා පෞද්ගලික ඝාතනවලු සිදු වෙනවා පෞල් ඝාතනවලු සිදු වෙනවා දැන් වෛරය මනුෂ්‍යගේ ජීවිත වෛරය කියන එක තිබෙනවා. එතකොට මේ වෛරය ප්‍රේමාණ්ඩ විවිධ කාරණාවල් සිදු වෙමින් යනවා. එතකොට මේ රතු අස්පය ඇවිල්ලාද නැත්නම් එන්න ඕනේ කියලා බලාගෙන ඉන්න ඕනේ. ආ එතකොට ඇවිල්ලා ඉවරයි. දැන් ඕක යනවා. ඒ සිදුවීම් වෙනවා. එතකොට දැන් අපි ඉන්න තැන. එතකොට අපි ඒකත් පසු කරලා ගියලා. එතකොට අස්පය දෙන්නේ දැන් අපි ඉන්න කාලවකවානුවේ අඳුරගත්ත අනාගත වාක්‍ය ඉෂ්ට වෙමින් තියනවා කියන එක. right තුන්වෙනි පාඩේ जीवमान सत्य कथाकोट वरण अते जीवमान सत्यान सत्र दिना मध्ये ධාන්‍ය නැලියක් මස්සය යව නැලි තුනක් මස්සය තෙල් වලටත් මුද්‍රික පානටත් අනතුරු නොකරන්නේ කියන හඬක් මෙන් ඇසෙමි. right දැන් මේ තුන්වෙනි ජීවමාන සත්‍ය වරෙන්නයි කිව්ව ගමන් කවුද මොකද්දලු මේ කළු අස්පේක් ආව. කළු අස්පේක් එතකොට ඌ පිට ඉන්න එක්කෙනාගේ අතේ තරාදියක් තිබුණා. තරාදියක් තිබුණාලු අරද එතකොට කියන අතන ජීවමාන සත්වයන් සතර දෙනා මැද්දේ ධාන්‍ය නැලියක් මස්සය යව නැලි තුනක් මස්සය තෙල් වලට මුද්‍රිය පාලට තනතුරු නොකරන්නේ කියන හඬක් මෙන් ඇසිමි කියලා කාරණාව. දැන් මේ කළු අස්පය. දැන් මේක මොනවද? එතකොට ධාන්‍ය කියන කාරණාව වෙන්න නෑ. ඒ කියන්නේ ධාන්‍ය ආහාර අතිරික්කයක් පෙන්නුම් කරනවා. එතන ආහාර අතිරික් කියක් තිබෙනවා කියන කාරණාවක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ මිනිසුන්ට ලැබෙන්නේ නැහැ කියන කාරණා. ඒ කියන්නේ ආහාරවල
හරියට මිනිසුන්ට ලැබෙීමක් සිදු වෙන්නේ නැහැ කියන කාරණා. ඒ කියන්නේ දැන් ආහාර අතිරික්කයක් කියලා කියන මොහොතේදී දැන් අපි බලන්න වෙනවා. එතකොට මේ ලෝකේ බලන මොහොතේ ආහාර අතිරික්කයක් තිබෙනවාද? මිනිසුන්ට ආහාර නැද්ද? ලැබෙන්නේ නැත්. ආහාර නැද්ද නැහැ කියන එක වෙනයි, ආහාර මිනිසුන්ට ලැබෙන්නේ නැහැ කියන එක වෙන කාරණා. ඒ කියන්නේ මොකද්ද කියලා කිව්වොත් ධාන්‍ය තියෙනවා. රයිට්? එතන තියෙනවානේ ධාන්‍ය නැහැ කියලා නැහැනේ. ධාන්‍ය තියෙනවා. නමුත් මිනිසුන්ට මිල දීලා ගන්න මොහොතේදී ඒ කියන්නේ ඒ මිල දීලා ගන්න බැරි වෙන කාරණාවක් සිදු වෙනවා. ඒ කියන්නේ මිල දීලවත් ඒ හරි ධාන්‍යයක් උන්ට ලබා ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. දැන් උදාහරණයකට ඇවිල්ලා මාකට් එකට යනවා. මේ ලස්සනේ මාකට් එකට ගිහිල්ලා මේ අල කිලෝ එකක් ගන්නවා. අල කිලෝ එකක් ගන්නවා රුපියල් 100ට. නැත්නම් දිරම් 100කට අල කිලෝ එකක් ගන්නවා. හරිද? එතකොට ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා උව් නැවත වතාවක් යන මොහොතේදී පළවෙනිලා ගත්තේ 100යි. ඊට පස්සේ බලනකොට 200 වෙලා. ඊට පස්සේ ආයෙත් රාත්‍රී කාලේ යද්දි මිල වෙනස් වෙලා. मिनिस्ट धान्यूकारी පොඩි ඇන්දරීතියක් එම දාලා මෙව ගම් බඩු නෑ බඩු අංගනවා. ඊට පස්සේ මිල ගන්න මොහොතේ උදේට ගියාම සමෙන්ටින් එක ගන්න උදේ ගියා. දවල් වෙනකොට සමෙන්ටින් එක ගන්න වැඩි වෙලා. ඒ සමෙන්ටි දැන් මේ මාකට් මොකද මේ පාරමල් මාකට් වල තියෙන්නේ. හරි. මේ වගේ තියෙන්නේ. එතකොට එතකොට සමෙන් නැද්ද? තියෙනවා. නැතුව නෙමෙයි තියෙනවා. නමුත් මොනවාද වෙලා තියෙන්නේ? ඩිමාන්ඩ්. ඒ වගේ අද ලෝකෙත් එහෙම තමයි තියෙන්නේ. අද අදත් ඒ වගේ. එතකොට මේක අලුත්ෙන් අනා සිද්ධ වෙන්න දෙයක් නැහැ. මේ මේ කළු වස්පයත් ඇවිල්ලා ඉවරයි. කළු වස්පයත් ඇවිල්ලා ඉවරයි. එතකොට වටා ගන්න අපි ඉන්න තැන කොහමද කියන. ඉන්න තත් ඉන්න ස්ථානේ අපි කොයි වගේ තැනක ස්ථානයක ඉන්නවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් මේ ලිතරව පොත අපි නැවත ඉගෙන ගන්නවා කියන්නේ. ඉතින් ඒක දෙවෙනස්සේ කරත් තමයි. රයිට්? එතකොට දැන් ධාන්‍ය ඒ කියන්නේ දැන් මේ ආල් නැත්නම් පොල් ඕනම එකක්. ධාන්‍ය කියන හැම එක මුංගට හරි मनुष्य स्वामी अश्वन्न दिव्यन्वासान फैक्ट्री मिलवाज्य මේක මේ දැන් මේක දැන් ඉති වෙනස් කරන්න බෑ. මේ රාජ්‍ය යන්නේ මේක තමයි ලෝක ක්‍රමවේදේ. ලෝක රාජ්‍ය කියන්නේ ඕකටයි. දේව රාජ්‍ය ආවනම් ඕවා ඔක්කොම නෑ. ආ දේව රාජ්‍ය ඇවිල්ලා හැම එකම නිකන් සුපිරියට දියේ. දේව රාජ්‍ය කියන්නේ. එතකොට දැන් තෙල් තියනවලු නේ. තෙල් තියනවා මුද්‍රික පානය තියනවා. මේ තෙල් කියලා කියන මොහොතේදී මේ ආලේප වලට ඕන තරම් ගන්න තියනවා. දැන් තෙල් වලින් සම ආලේප කරන්ඩ ආලේප වලට ගන්න පුළුවන් තෙල්. मुद्रिक पान जूस जूस ओन तर ओन जूस मुद्रिक पान देवल
තිබෙනවලු ඒ වගේ දේවල් තිබෙනවලු right එතකොට බලා ගන්න මේ කාරණාවල් සිදු වෙන මොහොතේදී ආ කියවන්නකො ඊළඟ එක අතසහත උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩුව කල සතරවෙනි ජීවමාන සත්‍යය කතා කොට වරෙන්නයි කියන අඬ ඇසීම එවිට සුදුමැලි අශ්වෙක් සිටනවා දුටෙමි ඌපිට උන් තරන් සුදු ආ ඔකේ සුදුමැලිනේ තන ඌපිට උන් තනත්තාගේ නාමය මරණය පාතාලයේද ඔව් අනුව ගියේ කඩුවෙනුත් සාගතෙනුත් වසංගතෙනුත් පොළවේ වන උරු ගැන ලවත් මරන්ට පොළවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දුන් ලද්දේය යෝ එතන තින මේ සුදුමැලි අශ්වය සුදුමැලි හතරවෙනි එකාර තින සුදුමැලි අශ්වය කියන්නේ දුර්වර්ණ අශ්වයක් මො සුදුමැලි කියන මොතේ දුර්වර්ණ අශ්වයක කියන්නේ අලු පාට වගේ අලු පාට වගේ හරිද සාම්බල් නිරන් කියන්නේ අලු පාට වගේ මේ දුර්වර්ණ අශ්වයක් මේ අශ්වය එතකොට මේ අශ්වය මොකද්ද මේ අශ්වයට තියෙන කේස් එක ආ ඌපිට උන් තනත්තාගේ නාමය මරණය පාතාලය සහ පාතාලයේ ඌ අනුව ගියේ කඩුවෙනු සාගරිනු වසංගරිනු පොළවේ මනමුර්ගයෙන් ලවත් මරන්ට පොළවෙන් සතර කොටසකට කෙරේ උන්ට බලය දෙන ලද්දේ එතකොට මේ අස්පයර දීලා තියෙන කාරණා මේ පාතාලය කියලා කියන්නේ මොකද්ද කියලා සෝහන මිනිවල මිනිවල ඒ කියන්නේ සෝහන නැත්නම් කනත්ත මිනිවල ඕකට තමයි ඔය මෙතන මේ පාතාලය කියලා කියන්නේ නිරය නෙමෙයි සෝහන කියන කාරණා එතකොට සෝහනට දැන් සෝහන ඒ කියන්නේ එතන කියන්නේ මරණය ඔව් අනුවගේ මරණය පාතාලයේද ඔව් අනුව ගියේ දැන් පාතාලයේද ඔව් අනුව ගියා කියන්නේ මේ සෝනේ සෝනවල තියෙන සෝන් දෙවල් වල මොනක්ද තියෙන වැඩ සෝනේ තියෙන වැඩ මොකක් සෝනට තියෙන ඇල මිනි එකතු කිරීම මිනිවලේ මිනිවලට මොනක්ද තියෙන වැඩ මිනි ටික එකතු කරන එකනේ මැරින උන් ඔක්කොම මිනිවලට දාගන්න එක තමයි මිනිවලේ තියෙන ඒතකොට කොයි වගේදලු කඩුවෙන් ඒ කියන්නේ කඩුවෙන් මැරෙනවා ආ කඩුවෙන් මැරෙනවා මේ අස්පයාගේ මේ මේ සිදුවීම කාරණාව කඩුවෙන් මැරෙනවා කියලා කියන්නේ මොකද්ද යුද්ධවල ඒ කියන්නේ රටක් රටක් එක්ක යුද්ධ කරනවා රට ඇතුලේ යුද්ධ වෙනවා එකට එක යුද්ධ කරගන්නවා එතකොට මේ යුද්ධ වලින් මැරෙන පිරිස ඊට පස්සේ කියනවා සාගතය සහ වසංගතය මැරෙන පිරිස රයිට් දැන් මේ සාගතයනොත් වසංගතය ඒ කියන්නේ කඳ නැතුව මැරෙනවා ඒ වගේම වසංගතයනොත් මැරෙනවා ඉතින් වසංගතය කියන මොහොතේදී දන්නවනේ වසංගතය කියන එක ආ ඒකෙනොත් ඇවිල්ලා මේ මිනිස් මරණ සිදු වෙනවා. දැන් එතකොට මේ ඊළඟට තව එකක් තියෙනවා. මොකද්ද? වනමුර්ගයල් ලවක් මරනවා. දැන් වනමුර්ගයෝ කියලා කියන්නේ මොකද කැලෑවේ? ආ හොඳට මුදාන්න අපිට ලක්ක අපිට නම් තංගල එක තේරුම් ගන්න පුළුවන් කැලෑවේ කියන මොකද මේ වනමුර්ගයෝ කියන මොතේ අලිගාල මරනවා කියන්නේ. ආ අලිගාල මරනවා. දන්නවද අලි අලි. ආ අලි වැට ගන්න කඩාගෙන කකුල අතරේ අලිය. කකුල අතරේ අලිය ඇවිල්ලා දාලා මරනවා කියන්නේ. හරිද? එතකොට දැන් එහෙම එතකොට මිනිස්සුන් ඇවිල්ලා එහෙමත් මැරෙනවා මුර්ගයන් ලවත් මේ මැරෙන දෙය තියෙනවා ඒකට කියනවා අපි මොකද්ද මේ අකල් මරණ නේ ඒ වගේ වලට කියනවා අකල් මරණ අර අකල් මරණ දැන් මේවා සිදුවෙමින් පවතින ඒවා දැන් මේක අනාගතයේ සිදුවෙන්න ඕනේ එකක්ද නැත්නම් සිදුවෙමින් පවතිනවා මේක සිදුවෙමින් පවතිනවා එතකොට අපි ඉන්නේ දැන් අපි බලනවා එතකොට අතරෙනි මුද්‍රාව කැඩිලත් අපි ඉන්නවා. ඒ මේක දැ සිදුවෙමින් පවතිනවානේ. මේක දිගටම සිදුවෙමින් පවතිනවා. කොය කවද වෙනකම් පවතිනවා. කවද වෙනකම් මේක පවතිනවා. ඒ කියන්නේ කුරුසේ මරණයේ සිට ඔබට දකින්න පුළුවන් ඇවිල්ලා අන්ත ක්‍රිස්තුගේ කාලයේ දක්වා ඔබගේ අතේ තිබෙන සටහනෙන් ඔබට බලන්න පුළුවන්. අතේ තියෙන සටහනෙන් දිගටම දාලා ඇති. ඒ කියන්නේ කුරුසේ මරණයේ ඉඳන් අන්ත ක්‍රිස්තුගේ කාලයේ දක්වා ඒක ඔබට ලියලා පෙන්නලා ඇති ඒ සටහන. ඒ සටහනෙන් ඔබ බලන්න. ඔබගේ අතේ තියෙන මොහොතේ ආ ස්කෑන් එකේ ආවනම් ඔබට ඒක බලා ගන්නත් පුළුවන් ඔබගේ සටහනෙනුත් ඔබට බලා ගන්න පුළුවන් එතකොට ඒක ඇවිල්ලා මේ අන්තක්‍රිස්තුගේ අන්තිම කාලය දක්වා යනවා එතකොට ඒක මේක පවතිමින් තිබෙනවා ආයි වෙන්ඩර් තියෙන කාරණාව නෙමෙයි කියන එක තේරෙනවා රයිට් පස්වෙනි මුද්‍රාව උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩුව කල දෙවියන් වහන්සේගේ වචනය නිසාද තමන් දරු සාක්කිය නිසාද මරණ ලැබුවන්ගේ ආත්ම පූජාසනය යට සිටිනවා දුටිමි. ඔව්හු අහෝ ස්වාමීනි ශුද්ධ වූ සැබෑ වූ තනන් වහන්සේ ඔබ පොළවේ වසන්නන් මිනිස්සේ නොකොට
අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී කොපමණකල් ප්‍රමාදවන් සෙක්දයි මහත් ශබ්දයකින් මුරගසා කියුවා. ඔවුන්ගෙන් එකිනෙකාට සුදු සලුවක් දෙන ලද්දේ. ඔවුන් ලෙසම මරුන් ලබන්ට ස්ත්‍රින්නා වූ ඔවුන්ගේ අවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණ වරතුරු තව ස්වල්ප කාලයක් නවතින්නට කියා ඔවුන්ට කියන ලද්දේ. Right, දැන් මේ නමේ සිට 11 අපි නමේ සිට 11 වෙනකම් බැලුවා උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කරන කාරණාව. Right, දැන් මේ පස්වෙනි මුද්‍රාව ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ නිසා තමන් දරු සාක්ෂිය නිසා මරණු ලැබුවන්ගේ ආත්ම පූජාසනයේ පිට සිටිනවා දුටිමි කියන කාරණාව ඉදිරිපත් කරනවා. මෙතන දැන් නමේ සිට 11 දක් අපි කියෙව්වා. ඒ කියන්නේ වේද සාක්ෂිකරුවන්ගේ මරණ ප්‍රකාශය කරනවා. ඒ කියන්නේ වේද සාක්ෂිකරුවන් ලෙස මරුණා වූ කණ්ඩායම. වේද සාක්ෂියක් ඇටියට මරුණා වූ කණ්ඩායමක් කියන එක තමයි ඔබ තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ වචනේ කතා කරලා වේද සාක්ෂිකාරය. එසතත් දෙවියන් වහන්සේ තුළ වේද සාක්ෂිකාරයන් ඇටියට මැරිච්ච කණ්ඩායමක් ගැන ඉදිරිපත් කරනවා. දැන් මේ ආත්ම ටික තියෙන්නේ මේ වෙන තැනක ආත්ම ටික තියෙන වෙන තැනක නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය වෙනවා යොහන්ට පෙන්වන්න. ඒ කියන්නේ යොහන්ට පෙන්වන්නට අවශ්‍ය වෙන වේද සාක්ෂිකරුවන්ගේ ආත්ම ටික පූජාසනයේ යට සිටිනවා වගේ පෙන්නවා. රයිට්. දැන් මේ සිදුවීමෙන් ඇවිල්ලා ස්වර්ගයේ ගිහිල්ලා ආත්ම මරණ මේ වේද සාක්ෂියෝ මරණ ආත්ම පූජාසනයක් යට ඉන්නවා කියන එක නෙමෙයි. මරණ ආත්ම ඉන්නවා වෙන තැනක. හරිද? නමුත් දෙවියන් වහන්සේට ඕනේ මේ මෝසස් මේ සෝරි මේ යෝහන්ට දෙවියන් වහන්සේට පෙන්වන්න අවශ්‍ය මොකද්ද කියලා කිව්වොත් වේද සාක්ෂිකාරයන් ඇටියට මැරිලා ඔම් මේ පූජාසනේ යට සිටිනවා වගේ පෙන්නවා යාට ඒ තේරුම් ගන්න පිණිස පෙන්වීමක් තමයි ඉදිරිපත් කරන්නේ. දැන් ඔතන ඇවිල්ලා තියෙනවා දැන් ආත්ම කතා කරන කාරණා. මේ එතන තියෙනවානේ ආත්ම කතා කරනවා. ඒ කියන්නේ එතන කියන ඇවිල්ලා බලන්න ඕ ස්වාමීනි සුද්ධ සබව තනන්වාස ඔබ පොළවේ වසන්දම් විනිශ්චය නොකොට අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී කොපමණකල් ප්‍රමාද වෙනසකයි මාත් ශබ්දයකින් මොරගසා කීවෝය. එතකොට මේ ආත්ම කතා කරනවා වගේ කාරණාවක් තියෙනවා. දැන් මේ ආත්ම කතා කරනවා වගේ පෙන්වන්න හේතුව යෝහන්ට. ඒ කියන්නේ යෝහන්ට ආත්මය ඒ කියන්නේ දැන් මේ මේ යෝහන්ට ඇවිල්ලා ආත්මය ඇවිල්ලා ඒ කියන්නේ මරණ මෝතේ. ඒ කියන්නේ මරණ මෝතේදී ඒ ආත්මවල අදවතේ තිබුණා වූ මොනවාද කැමැත්ත. ඒ කියන්නේ අදවතේ තිබුණා වූ ඉල්ලීම තමයි මේ ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ ਉਹ වේද සාක්ෂියක් ඇටියට මේ පොළොවේ ජීවත් වෙලා ඉන්න කල ඔවුන් ඇල වේද සාක්ෂියක් ඇට මැරෙනවා. එතන වේද සාක්ෂියක් ඇට මැරෙන මෝතේදී ඔවුන්ගේ අදවතේ ඉල්ලීමක් තිබුණා. දෙවියන් වාසයේ මැරෙන මෝතේ. ඒක තමයි දෙවියන් වාසයේ මොනවාද කරන්නේ මේ යෝහන්ට පෙන්වන කාරණේ. එහෙම නැතුව ස්වර්ගය ඇවිල්ලා ආත්මවල් ඇවිල්ලා මේ යාඥා කරගෙන කෑගාගෙන මොරගසාගෙන ඉන්නේ නැහැ. ආත්මවලට කතා කරන්න බෑ. පැහැදිලි ස්වර්ගයේ ආත්මවලට කතා කරන්න බෑ කියන එක තේරුම් ගත යුතුයි. පැහැදිලිද? එතකොට ඒක ඇවිල්ලා ඔබ මනස එතකොට මේක ඇවිල්ලා තේරුම් කරන්නව කාරණාවක් එකොළොස් වෙනි පදය පොඩ්ඩක් කියන්න. ඕ මම කියවන්න එකොළොස් වෙනි පදය ඔවුන්ගෙන් එකිනෙකා සුදුසලුවක් දෙන ලද්දේ ඔවුන් ලෙසම මරණු ලබන්ට සිටින්නා වූ ඔවුන්ගේ අවුල් මේ කරුවන්ගේ සහෝදරයන්ගේ ගණන සම්පූර්ණ වන තුරු තව ස්වල්ප කාලයක් නවතින්ට ඔවුන්ට කියන ලද්දේය. රයිට්. ඔන්න දෙවියන් වහන්සේ දැන් මේගොල්ලෝ දැන් ස්වාමිනා සිවාන්ට පෙන්වන්නේ මොකද කියලා දැන් ඒගොල්ලෝගේ හිතේ තිබුණා වූ ඉල්ලීම මරණ වේලාවේ උන්ගේ හිතේ තිබේ. ඒකට පිළිතුර තමයි ස්වාමිනාසේ කළොස්වෙනි පදේ කියන්නේ. ඒ කියන්නේ ඔවුන් කියනවානේ කොච්චරකල් ස්වාමීන් ඔබ විනිශ්චය කරන්න නැතු ඉන්නවද අපේ ලේ වෙනුවට. ඒකට පිළිතුර දෙනවා 11 වෙනි පදේ ස්වාමිනාස. 11 වෙනි පදේ දෙවියන්වහන්සේගේ පිළිතුර. රයිට්. එතකොට ලිස්ට් එකේ පෙන්නලා දැන් ඔබ බලන්න පුළුවන් ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකේ ඔව් මෙතන 7 වෙනි පරිච්ඡේදය යන මොහොතේදී ඔබ මේක පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒ ලිස්ට් එකේ පෙන්නලා තියෙනවා වේද සාක්ෂියකරුවන් ඉස්රාල් වරුන් කියන එක. වේද සාක්ෂිකරුවන් ඉස්රාල් වරුන් කියන එක ඔබට මේ දකින්න පුළුවන්. ඒතකොට ඉස්රාල් නොවන පිරිස්ව දාගන්න එපා. හරිද? ඉස්රාල් නොවන පිරිස් නෙමෙයි. ආ ඉස්රාල් නොවන අය
जनगमन कुरुसे मरने अंत क्रिस्तु कौदेद साक्षिकार इसल इसल गोत्रीना गोत्र बलो ये गोत्रवली मेरना वेद साक्षिकार एम विनाय कुलपादे ओन काट सुल ඔවුන් ලෙසම මරණ ලබන්ට සිටින්නා වූ ඔවුන්ගේ අවුල් මේ කරුවන්ගේද සහෝදරයන්ගෙන්ද ගණන සම්පූර්ණ වනතුරු සහෝදරයන්ගෙන්ද ගණන සම්පූර්ණ වන අර්ධ එතකොට මේකේ එන්නේ වේද සාක්ෂියන් ඒ විදියට කියන එක දෙන ඒ කියන්නේ 144,000 තමයි ගැත්තනි පරිච්ඡේදය තියෙන ඒගොල්ල තමයි වේද සාක්ෂියන් ඇටියට ඉන්නේ අපිට ඒක කියවන මොහොතේ තේරුම් ගන්නද तेरेवा मेकोलोसोनिपादेन मुर्गिया मनुष्य संबंध दिव्यान त्यागन बलन मनुष्यो दिव्यान मनुष्य तग्गल बाड़ी දැන් බැනලා 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 දැන් තවත් එක්කෙනෙක් දානවා ආ හරි හොඳ සර් කෙනෙක් දැන් ඇවිල්ලා ඉන්නවා කියලා හරිද ඊට පස්සේ ආයි පොඩ්ඩක් කරවලා කන්නේ ඒ නිසා මූ වෙනකොටත් මූ මම හැම වෙලෙම කියලා මූ වෙනකොටත් පළවෙනියටම පොලිමේ ඉන්නේ ක්‍රිස්තියානි කාර්යය තමයි ආ ජය වේවා කියන්නේ අනිවාර්ය අනිවාර්ය හරි ඒක සුවත් ඒත් අපේ ආයත කොහෙන්ද ජය වේවා කියන්න තියනවාද නින් ඔය පොලිමේ ඉන්නවා කොහමද දැන් ඒ තේරුම් ගන්න ඕනේ එතකොට මේ වචනේ කියන එක අරද දැන් මේ මුර්ගයා කියන්නේ දැන් ඒ නිසා දැන් මේ මුර්ගයා මේ වනාද කියලා කිව්වොත් දැන් මේ මුර්ගයාගේ පාලනේ ආවම හොඳට වටා ගන්න දැන් අපි බැලුවා
මුර්ගයාගේ පාලනය එනකොට දැන් මේ ක්‍රමවේදවල් දැන් මේ සිදුවෙන මේ දැන් ලෝකයේ සිදුවෙන ක්‍රමවේදෙන අකල් මරනවා අලියෝ ගාලා මරනවා මිනිසු මරනවා එකිනෙක අතෝර දැන් කඩුවේ මරනවා කියන්නේ මොකද්ද කඩුවේ මරනවා කියන්නේ යුද්ධ ඒ කියන්නේ රටක් රටකට යුද්ධ කරනවා සතුරුකම් ඒ රටට සතුරා මේ සතුරාට හැම වෙලෙම දා ගන්න සයිස් එකේ ඉන්නේ එතකොට ධාන්‍ය අතිරික්ක මේ වගේ සිද එතකොට මේව එන මොහොතේදී එන පාලකේන මුර්ගයා මේ මේ ප්‍රශ්නේ වැඩි කරගෙන එන්න ඕනද අඩු කරගෙන එන්න ඕනද පොඩ කල්පනා කරලා බලන්න හරිද දැන් කඩුවෙන් මැරෙනවා නම් සාගතයෙන් මැරෙනවා නම් වසංගතයෙන් මැරෙනවා නම් ආර්ථිකත්වය වැටෙනවා නම් ආර්ථිකය බිම වැටෙනවා නම් එතකොට එන පාලකයා කොහොමද එන්න ඕනේ ආර්ථිකය උඩ දානවා කියලා එන්න හරිද සාගතය නැති කරනවා කියලා එන්න කඩුවෙන් කඩුවෙන් මරා ගන්න ඕන මොනවාද මොකක් කරලා දෙන්න ඕනේ මොනා කියලා දෙන්න ඕනේ පීස් කියලා එන්න ඕනේ ඒ කියන්නේ සමාදානය එතකොට එන එක්කෙනා මේ මේ ක්‍රමවේදය නැති කරන ලකුණු පෙන්වන්න ඕනේ නැති කරන්නේ නැති කරන්නේ හොඳට තේරුම් ගන්න මං කියන එක දැන් උදාහරණයකට කඩුවෙන් කඩුව ඒ කියන්නේ යුද්ධ එතකොට මේ යුද්ධය නැති කරලා මොනවාද කරන්න ඕනේ සමාදානය කියන එක සාමය එතකොට සාමය ඇති වෙන ලකුණු පෙන්වන්න ඕනේ මිනිසුන් ලකුණු ලකුණු සාමය නම් ඇති වෙන්නේ නැහැ සාමය මලාට ඇති වෙන්නේ නැහැ හේතුව සාමය කුමාරයා යේසුස් වහන්සේ පමණයි යේසුස් වහන්සේගෙන් පමණයි හැම ලෝකෙටම සාමයක් ඇති වෙනවා නේද ඒක අවුරුදු 10 දෙවියන් වහන්සේගේ රාජ්‍ය පාලනය ඇර වෙන සාමයක් මේ පොළවේ බලාපොරොත්තු වෙන්න එපා පැහැදිලිද සමාදානයේ සාමය තියෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුල ඉන්නා වූ දෙවියන් වහන්සේගේ වචනෙත් එක්ක යන්නා වූ ආ දෙවියන් වහන්සේගේ දරුවන්ගේ සිත්වල සමාදානය තිබේ. සාගතයාවත් සමාදානය තිබෙනවා. පීඩාවවත් සමාදානය තිබෙනවා. කණ්ඩ නැති වුණත් සමාදානය තිබෙනවා. ජොබ් එක නැති වුණත් සමාදානය තිබෙනවා. මොනා නැති වුණත් උට සමාදානය තිබෙනවා. ඇයි සමාදානය දෙවියන් වහන්සේ ඔහුගේ අදවත් තුල සිටිනවා සමාදානය දෙවියන් වහන්සේ ඔහුගේ අදවත පාලනය කරන බැවි. එහෙම නැතුව ලෝකයට සාමය එන්නේ කියන එක තමයි. එතකොට එන එක කොහොමද එන්න ඕනේ? සමාදානයේ ගිවිසුමට එන්න ඕනේ. මම මේක ඔබට මම දන්නේ නැහැ. මම මේක මම ඉතින් දැන් තුන් හතරේ තුන්වෙනි පාර හතරේ පාර මම එලිදරව උපත දැන් කරන්නේ. එකම කාරණා. මේකට ඉස්සෙල්ලා මම කතා කරපුවා ඔබට මතක් කියලා මතක ඇති. මම කියන්නේ මම ඔබට කියලා තියෙනවා මේකට ඉස්සෙල්ලා ඇවිල්ලා දැන් එන එක ඇවිල්ලා මේ මුර්ගයා. ඒ කියන්නේ මේ එන්න එන්නව මුර්ගයා මුළු ලෝකයටම නීති ක්‍රමවේදයක් ගේන්න ඕනේ. ඒ කියන්නේ යාපත වගේ පෙන්වන ක්‍රමවේදයක් ගේන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන් අනතුරෙන් මැරෙන්නේ නැති වෙන පිණිස නීති ක්‍රමවේද ගේන්න ඕනේ, මාර්ග ක්‍රමවේද ගේන්න ඕනේ. ආ එ මොනාරි කරන්න ඕනේ. මොන මොනාරි අමුතු අමුතු ක්‍රමවේදයක් අරගෙන එන්න අවශ්‍යයි. හරිද? අනතුරු නොවන පිණිස, විපත්ති නොවන පිණිස ක්‍රමවේදවල ගේන්න අවශ්‍යයි. හරි. එතකොට ලෝකයට මෙයා මොනවද ගේන්න ඕනේ? සාමය ගේන්න. ඒත් ලෝකෙට සාමය ගේන්න ඕනේ නම් එක්කෝ මේ මුර්ගයා එන්ට ප්‍රථමයෙන් ඒකේ පසුබිම ඇදෙන්න ඕනේ. ඌ ආවට පස්සෙත් ඒකේ පසුබිම පළවෙනි පසුබිම සිදු වෙන්න ඕනේ. එහෙමනම් හොඳට ආගන්න. මේ එන එන මුර්ගයා මේ මුර්ගයාගේ කාලයේදී මේ මුර්ගයාගේ කාලේ ලං වෙද්දීෝ මේ මුර්ගයාගේ කාලයේදීෝ විශේෂයෙන් ඊශ්‍රායල් දේශය සහ මධ්‍ය පෙරදිග මොන මොනද කියන්නේ මේක මැද පෙරදිග අරාබි රටවල අතර සාමයක් ඇති වෙන්නම ඕනේ. ඒ කියන්නේ ඇති වෙන්න මොන කියන්නේ මොකද කියන්නේ ලකුණු. නිකම් බලනවා අඩේ සමාදාන වාව් සාහවම ආව. නමුත් ලකුණු ලකුණු ආ දැනටත් අපේ කට්ටිය වාව් හුස් හුස් ගාගෙන ඉන්නවා සමහර කිතුනෝනේ. දැවිල කාලා වගේ. වැදගත්ද? වචනේ දැනගත්ත එක නේ එහෙම නෑ. ආ රයිට් ඕකේ. මම නම් මේව අපේ හිතන්න ඕනේ. ආ රයිට් එහෙමනම් අරයා එන්න ළඟයි. කවුද එන්න ළඟ? ඇන්ටි එන්න ළඟයි. ඇන්ටි කියන්නේ අන්තග්‍රිෂ්ඨව නැත්නම් වෙන ඇන්ටි කෙනෙක් විතරයි. අන්තග්‍රිෂ්ඨු එඳ ළඟයි. එයා එඳ ළඟයි කියන එක තේරුම් ගැනීමක් තමයි තියෙන්නේ නිසා නෑ. එතකොට ලෝකය ලෝකය කියන සමාදානය කියන එක නෙමෙයි දෙවියන් වාසික සමාදානය. එතකොට මේ ලෝකයේ සිදුවෙන කාරණාවල් රැවටිලි සාගත දේවල් ඒක වෙනම ක්‍රමවේදයකට යනවා කියන එක වටහා ගන්න. හරිද? මේක දෙවියන් වාසික තුල දෙවියන්සක වචනෙත් එක්ක බලාගෙන ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ වාඩි වෙලා ස්වාමීනි මේම සිදුවෙනවා යාඥා කරන්න. නික ඔබ නිකන් කියන්නේ හැම වෙලෙම ඔබ යාඥා කරන වෙලාව යාඥා ස්වාමීනි
මේ ලෝකයේ ස්වාමී අද මම මෙහෙම ප්‍රවෘත්තියක් කියවුවා ස්වාමී මේක මම සිදු වෙනවා ආ ඔබ වාසේ මේක එලිදරව් කරන මොකද්ද මේ කාරණාව ඇත්තටම මේක යහපතක් තිබේද නැත්නම් අයහපතක් තිබේද එතකොට ස්වාමීන් වහන්සේ එලිදරව් කරයි ස්වාමීන් වහන්සේ ගේ වචනවල ආලෝකමත් කරලා පෙන්න කලබල වෙන්න දෙයක් නැහැ ඒ කියන්නේ අනිත් මිනිස්සු වගේ නිකන් බොරුවට දඟලන්න එපා ආරේ උරේ ගාගෙන ආ සමාදානයේ අරකයි මේකයි කියලා දඟලන්න එපා වචනෙත් එක්ක පිළිවෙලට දාගෙන යන්න තමයි තියෙන්නේ රයිට් ඕකේ එතකොට මේකත් අපි තේරුම් ගත යුතුයි එතකොට මේ ඔක්කොම සිදු වෙන මොහොතේ නිකම්ම මුර්ගයාට ඇවිල්ලා මේ ක්‍රෙඩිට් හම් වෙනවා නිකම්ම ක්‍රෙඩිට් හම් වෙනවා මිනිස්සු පස්සෙන් යනවා ආ යුද්ධයක් නවත්තලා සමාදානයක් ගේනවා කියන්නේ ඕනම මිනිස්සෙක්ගේ පස්සෙන් යන්න ලෑස්ති ආ ඒකට හොඳම උදාහරණ අපේ ලංකාව අපේ දේශය ආවිල්ලා තිබ්බ අවුරුදු 30 ගණක් යුද්ධේ ඒක නැවතුණා. එතකොට මේ නායකයාට ඇවිල්ලා අද මිනිස්සු කොහමද? උඟක් ආදරේනේ. ආ එයා ඇවිල්ලා ජය අරගෙන ඇවිල්ලා පොළොව හිඹුවට පස්සේ ආ මිනිස්සු ඇවිල්ලා අඩටත් මිනිහා මිනිස්සු ඇවිල්ලා එයාට මේ ආදරෙන් ඉන්න එයා මොනා කරත් අපේ නායකතුමා කියන තත්වයකට මිනිස්සු ඇදිලා ගිහලා තිබෙන්නේ. එතකොට ලෝකයටම එකක් ගේනවා නම් මිනිස්සු කොච්චර ඇදිලා යයිද කියන එක අපි තේරුම් ගත යුතුයි. ඒ රැල්ලේදී අපි මාට්ටු වෙන්න අරකයි. අපි ඉන්න තියෙන ස්වාමීන් වහන්සේ ඉදිරිය බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. නැත්තම් අපිත් ඒ රැල්ලේ බලනකොට ඒ පොලිම අපිත් තින්න. හරිද? එනිසා හරියට වටා ගන්න. රයිට්? ඊළඟ මුද්‍රණය. කො. 12 වෙනි පදයේ සිට 17 වෙනි පදයට දක්වා. කියවමු. උන්වහන්සේ සාවෙනි මුද්‍රාව. 6 වෙනි මුද්‍රාව. 6 වෙනි මුද්‍රාව, රයිට්? එතකොට 6 වෙනි මුද්‍රාවත් යනවා දැන්. බලමු 6 වෙනි මුද්‍රාව. උන්වහන්සේ සාවෙනි මුද්‍රාව කැඩුව කල මම දුටිමි. මහත් වූ භූමිකම්පාවක් විය. සූර්යා කේශ කලම්බයක් මෙන් කළු විය. මුළු හඳද ලේ මෙන් විය. අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවි එයි අකාල පල වැටෙන්නා මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුනේ. අකුණු ලද පොතක් මෙන් අහස පහකරන ලද්දේ. සියලු කඳුද බලා ගන්න වෙන සිද්ධි ටික බලා ගන්න කියනකොට ඔබට තේරෙනවා. සියලු කඳුද දිවයින්ද සුවක ස්ථානවලින් පහකරන ලද්දේ. පොළවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවල් පර්වතවල සැඟවුනේ. ඔහු කඳුවලටත් පර්වතවලට කතාකොට අප පිට වැටි සිංහාසනයේ වැඩ ඉන්දනන් වහන්සේගේ මූණ ඉදිරියෙනුත් බැටළු පැටවරන්ගේ උදහසිනුත් අප සංගවා ගනිල්. මොක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමිණුණ බැවිත් සිටින්ට පුළුවන් කාටද ඒ කිව්වොත්? රයිට්. දැන් මේක කවදද සිදුවෙන්නේ? මේක කවදද සිදුවෙන්නේ? රයිට්. මේක කියවන මොහොතේ හොඳට තේරුම් ගන්න පුළුවන්. හරිද? දැන් සමහර දූපත් සමහර කඳු ගියා කියනවා. නමුත් ඇවිල්ලා කඳු ගිහිල්ලා නැහැ. කඳු තියෙනවා. කඳු තියෙනවා. එතකොට මේ සිදුවීම පොළවේ සිදුවීමක්ද ස්වර්ගයේ සිදුවීමක්ද? ආ පොළවේ සිදුවීමක්ද ස්වර්ගයේ සිදුවීමක්ද? එතකොට මේක කියවන මොහොතේම පෑදිලි මේක ඇවිල්ලා ස්වර්ගයේ සිදුවීමක් නෙමෙයි. මේක පොළවේ සිදුවීමක්. එතකොට මේක පොළවේ සිදුවීමක් කියන එක පැහැදිලි විතරක් නෙමෙයි මේක තාම සිදු මේ සිදු වෙලා නැහැ. එතකොට මේ 6 වෙනි මුද්‍රාව තාම ඉෂ්ට වෙලා නැහැ. එතකොට මේ 6 වෙනි මුද්‍රාව ඉෂ්ට වෙන්න තිබෙනවා. ඔබගේ සටහන් පොතේ ඔබ හැම වෙලේ සටහන බලා ගන්න. සටහනේ දාලා තියෙන මේ 6 වෙනි මුද්‍රාව මේ කී වෙනි තැනටද දාලා තියෙන කියලා බලා ගන්න පුළුවන්. එතකොට ඔබට මේක දැනගන්නත් එක්කම අර සටහන බලනවා තවත් පහසුයි. ඔබට ඒක තේරුම් ගන්න. එතකොට මේක සිදු වෙන්න තියෙන දෙයක් මේක ඉදිරියදි වෙන්න තියෙන කාරණාවක්. ඇයි කිව්වොත් 12 වෙනි පදේ බලන්න. සවෙනි මුද්‍රාව කැඩූ කල මම දුටිමි. මාත් භූමිකම්පාවක් විය. සූර්යාව කේස කම්බලයක් වුණා කියලා තියෙනවා. සූර්යා කම්බලා කම්බලයක් මෙන් කළු විය. සූර්යා දැන් ඒක සිදු වෙලා නැහැනේ. සූර්යාව කළු වුණා කියන එක ඒක සිදු වෙලා නැහැ. රයිට්. ඊට පස්සේ කියනවා මුළු අඳද, ඒ කියන්නේ අඳ ලේ මෙන් විය. ලේ නෙමෙයි ලේ වගේ වුණා කියන කාරණ. අත්තිකා ගසද තද උලඟෙන් සෙලවි ඒ අකාලේ පල වැටෙන්නක් මෙන් ආසේ තාරකා පොළව පිට වැටුනේය. ඒ කියන්නේ අත්තිකා ඒක වැටෙනා වගේ ආසේ තිබෙනව තරු පොළවට වැටුණාලු. පොළවේ වැටුණා කියලා තියෙනවා. රයිට්. පෑදිලිනේ. ඒක කියනකොට පෑදිලි. එතකොට මේක තාම සිදු වෙලා නැහැ. වෙන්න තියෙන කාරණාවක්. වෙන්න තියෙන. එතකොට අපි බලන්න තියෙන්නේ මේ කොයි කාලයකට දාන්නේ. මොකද කියන කාරණා. ඊට පස්සේ කියනවා අකුලන ලද පොතක් මෙන්
ආස පහකරන ලද්දේය සියලු කඳුද දිවෙයින්ද සුවකී ස්ථාන වලින් පහකරන ලද්දේය හරිද 14 බෙද එතකොට පැහැදිලි මේක ඇවිල්ලා පොළවේ සිදුවීමක් නමුත් මේක තාම සිදු වෙලා නැහැ ඉදිරියේදී සිදු වෙන්න තියෙනවා කවදාද මේක සිදු වෙන්නේ යන්නේ කවදාද මේක සිදු වෙන්නේ යන්නේ මේක සිදු වෙන්නේ කොහොමද කියලා කිව්වොත් අවුරුදු 10 පාලනය පටන් ගන්න මොහොත අවුරුදු 10 පාලනය රයිට් අවුරුදු 10 පාලනය පටන් ගන්නව මොහොත තමයි මේක ඒ කියන්නේ තව විදියට කියනවා නම් අන්තක්‍රිස්තුගේ කාලේ අන්තක්‍රිස්තුගේ අන්තක්‍රිස්තුවත් මරලා ඌගේ ඉන්නව කණ්ඩායමවත් මරලා ඉවර කරනවා ඉවර වෙලා කෙලින්ම සංස්ක්‍රමණය ඒ කියන්නේ කෙලින්ම අවුරුද්ද ආරම්භ වෙනවා රයිට් එතකොට ඒක අවුරුද්ද එතකොට මේ ඒ කාලේ තමයි මේක සිදු වෙන්නේ ඒ කියන්නේ ඌගේ අවසානය සහ අවුරුද්ද පාලනය ආරම්භය කියන මොහොත පටන් ගන්න මොහොත පටන් ගන්න මොහොත එතකොට මේක අන්තක්‍රිස්තුගේ කාලේ යුගයට පසු සිදුවීමක් හරිද අන්තක්‍රිස්තු කාලේ යුගයේ පසු සිදුවීමක් වෙනවා දැන් හොඳට මතක තියාගන්න දැන් මේ මේ කියෝපු එක එක සිදුවීමක් එක සිදුවීමක් සිදුවීම් ගොඩක් තියෙනවා උගක් තියෙනවා අපි ඔක්කොම බලනවා සිදුවීම් උගක් තියෙනවා ඒ සිදුවීම් උගක් වලින් මේක එක සිදුවීමක් රයිට් මේ ආස ආස කියලා කියන මොහොතේදී මේ ඕසන් පටලේ ඒ ඒ ඒ කෙලෙම ඒ සෙට් එක ඒකම තමයි අතර කියන්නේ ඕසන් පටලේ වෙනම තිබෙනවා අතරක් තියෙනවා ඒක ඒ ඒ කාරණා ඔක්කොම අඩංගුයි හරිද එතකොට ඉර ඇවිල්ලා කළු වෙනවා ඉර කළු වීමක් අඳ ලේ වීමක් සිදු වෙනවා එතකොට අන්තක්‍රිස්තුගේ යුගයේදී රජවරු කෑ ගන්නවා කවුද කෑ ගන්න රජවරු කියලා කිව්වොත් අන්තක්‍රිස්තුත් එක්ක ගිවිසුම් ගාපුන් ටිකක් ඉන්නවනේ රජුරෝ සෙට් එක ඒ ඒ සෙට් එකටම ගානවා ස්වාමීන් වහන්සේ ඒ සෙට් එකටම ස්වාමීන් වහන්සේ පාර දෙනවා රජුරෝ උන් කෑ ගන්නවා ඒ කියන්නේ දිව්‍යනාසගේ මිනිස්සු දිව්‍යනාසගේ මිනිස්සු කිරීමක් තිබෙනවා මිනිස්සු දෙනවා හරිද මිනිස්සු දීමක් තිබෙනවා දැන් එතකොට මොනවද කියන්නේ කියලා කිව්වොත් පර්වතය උන් කියලා පර්වතය අප පිට වැටිලා අපිව දෙවියන් වහන්සේ උදාසෙන් බේර ගන්න පිණිස සංගවන්නලු ඒ කියන්නේ හිට ගන්න බෑ දෙවියන් වහන්සේගේ මිනිස්සු ඉදිරියේ මුන්ට හිත ගන්න බැරි තත්වයක් තිබෙන්නේ. රයිට් එතකොට මේක දෙවියන් වහන්සේ විනිශ්චයක් දෙනවා. ඊට පස්සේ ඒ විනිශ්චය දීමත් එක්කම ඒ විනිශ්චය දුන්නත් එක්කම සෙනිකේ ඊට පස්සේ සෙනිකේ අලුත් ආසක් අලුත් පොළොක්. හරි ඒ කියන්නේ අපි දකින මේ ආස අවුත්. අපි දකින හඳ ඒක අවුත්. එලිම අලුත් ආසක් අලුත් පොළොක් ඇටියට එනවා. දැන් ඔබ ඔබ විශ්වාස කරනවාද? මොනවද හිතන්නේ ඔබ? ආ නිකන් මේ එකපාරට අරුත ගාපු ගම එකපාරට අලුත් ආසක් අලුත් පොළොක් ඔකටයි විශ්වාස කළ යුතුයි. දෙවියන් වහන්සේ ਸਰව බලධාරීත්වය කියන්නේ අපි ඇස් පිළි නිකන් මේ ඇස් දෙක පියවලා ඇරෙන මොහොතේදම ඔක්කොම වෙනස් වෙලා ඉවරයි. ඔක්කොම වෙනස් වෙලා ඉවරයි. හරිද? මේ ස්ලෝ මෝෂන් එකකින් වෙනවා කියලා හිතන් දෙපා. මේවා ඔක්කොම නිකන් ටස් ටස් ගාලා යනවා හිතන් දෙපා. බලා කට අරගෙන බලාගෙන ඉන්නකොට අලුත් ආසකා ඒ ඔක්කොම ස්ලෝ මෝෂන් ෆිල්ම් එකේ තමයි පෙන්වන්නේ. ෆෝවර්ඩ් කරලා රිවන් කරලා ඔක්කොම. එහෙම නෑ. ਸਰව බලධාරීත්වය. දෙවියන් වහන්සේගේ ਸਰව බලධාරී. සෙනිකෙන් වෙනවා. සෙනිකෙන් තියෙන කාරණාවල්. ඒතොර අන්තක්‍රිස්තුගේ අවසාන මොහොතේ එක සිදුවීමක් මේක. මම නැවත කියන්නේ කැමති අන්තක්‍රිස්තුගේ අවසාන මොහොතේ එක සිදුවීමක් ලෙස තිබෙනවා මේක. රයිට්? දැන් තව එකක් ඇවිල්ලා මේ එලිදරව් පොත. හරිද? එලිදරව් පොත බලන්නේ දැන් අපි ඔබ වතක අපි දැන් බොල් සාමුවෙල් පොත ලේකම් ඊට පස්සේ අනාගත වතුරුන්ගේ පොත් යෙරේමියා එසායා යෙරේමියා ඩානියෙල් එසේකියල් අපි ඒකට ඉස්සෙල්ලා ඊට පස්සේ ආමොස් පොත බැලුවා ඔසියා පොත බැලුවා මීකා බැලුවා දැන් අපි ඒව ඔක්කොම කාලානුගත ක්‍රමයට දාලා බැලුවේ රයිට් ඒව ඔක්කොම අපි කාලානුගත ක්‍රමයට බැලුවේ නමුත් එලිදරව් පොත ඇවිල්ලා අපි කාලානුගත ක්‍රමයට නැහැ හරිද ඒක කාලානුගත ක්‍රමයට ලියලා නැහැ හරිද අපිත් ඉතින් බලන්නේ ඇවිල්ලා මේ කාලානුගත ක්‍රමයට ලියලා නැහැ එලිදර අපි තේ දිගට තමයි යන්නේ අපි චාට් එකෙන් තමයි අර දාලා තියෙන කොටස් ටික කාලානුගත ක්‍රමයට යන විදියට පැහැද එතකොට දැන් මේ සිදුවීම එතකොට අන්තක්‍රිස්තුගේ අන්තිමට වෙන සිදුවීම මෙන්න අයිවනි පරිච්ඡේදේ මැද දාලා තිබෙනවා ඒක ඔබ තේරුම් ගත යුතුයි රයිට් ඉවරද රයිට් එක ඉවරයි එතකොට අත්වෙනි පරිච්ඡේදය රයිට් අත්වෙනි පරිච්ඡේදයත් එවන අපි කියවමු
ඉන් පසු ගොඩටවත් මේ එලිදරව් පොත අත්වෙනි පරිච්ඡේදයට අපි යන්නේ. එතකොට අපි 6 වෙනි මුද්‍රාවේ මේ 6 වෙනි මුද්‍රාවේ අපි නැහැ තාම නැහැ. අපි තව ඉදිරියෙන් තමයි මේ කාරණාවල් බලන්න තියෙන්නේ. ඒ කියන්නේ කොහොමද අවුරුදු අවුරුදු අපේ පාලනයේදී අන්තිමට වෙනස් සිදුවීමක් ඕන. ඒ කියන්නේ අන්ත ක්‍රිස්තුනි. කියවන්න. අත්වෙනි පරිච්ඡේදය ඉන් පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් සුළඟ නොවදින පිණිස දේව දූතයන් හතර දෙනෙක් පොළවේ සතර දිග සුළඟ අල්ලගෙන පොළව සතර කොනේ සිටිනවා දුටිමි. රයිට් දැන් ඔන්න දැන් මේ අතේ අතේ එක අතේ එක පොඩ උල තේරුම් ගන්න තවම අත්වෙනි මුද්‍රාව කැඩුවේ නැහැ. දැන් අපි දැන් බැලුවේ ඇවිල්ලා මොකද්ද මුද්‍රා හයක් බැලුවා. මුද්‍රා හයක් බලලා තියෙනවා. තාම අත්වෙනි මුද්‍රාව කඩුවේ නැහැ. අත්වෙනි මුද්‍රාව කැඩුවේ නැහැ. අත්වෙනි මුද්‍රාව කැඩීමට ප්‍රථමයෙන් මේ කාලවකවානුවේදී මේ ඉහත කියපු කාරණා, ඒ කියන්නේ මේ දැන් ඉහත ඉහළ පදවල අපි කියපු කාරණා තියෙනවා. එතකොට මේ කාලවකවානුවේදී ඉහත කියනවා සිදුවෙන්න තියෙන තවත් සිදුවීමක් විස්තර කරනවා. ඔබට තේරෙනවා මං කිව්වේ මේ අත්වෙනි පරිච්ඡේදයේ තාම මුද්‍රාව කැඩුවේ නැහැ. මේ පළවෙනි පදේ අපි කියෙව්වේ. රයිට්. එතකොට අත්වෙනි මුද්‍රාව කැඩීමට ප්‍රථමයෙන් මේ කාලවකවානුවේම සිදුවෙන්න තියෙන තවත් සිදුවීමක් විස්තර කරනවා. රයිට්. දැන් තව එකක් උතර අත්වෙනි පරිච්ඡේදය බලන පටන් ගන්නකොට ඉන්පසු එහෙම එන්නේ. ඉන්පසු කියන මොහොතේදී යුගයක ආරම්භයක් කියන එක මතක තියාගන්න. හරිද? දැන් ඉන්පසු කියනකොට යුගයක ආරම්භය. එහෙම නැත්නම් අර සිදුවීමට පස්සේ එහෙම නේ යුගයක ආරම්භයක් කියන එක මේ තේරුම් ගත යුතුයි. ඉන්පසු කියන මොහොතේදී. දැන් හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනෙක් සිටිනවා. සුළඟ අල්ලගෙන ඉන්නවලු. හරිද? එහෙම තමයි තියෙන්නේ. රයිට්. උතර තියෙනවා ඒ කියන්නේ මොනවාද? පොළවේ සතර දිග දේව දූතයන් සතර දෙනෙක් පොළවේ සතර දිග සුළඟ අල්ලාගෙන පොළවේ සතර කොනේ සිටිනවා දුටිමි. හතර කොනේ හතර දෙනෙක් ඉන්නවා සුළඟ අල්ලගෙන ඉන්නවා. රයිට්. දැන් කාටද නැත්නම් මේ කාට කාටද අනතුරු කරන්න බලාගෙන ඉන්න ආකාරය තමයි උතර තියෙන්නේ. ඒ කියන්නේ දැන් අල්ලගෙන ඉන්නවා අතර පැත්තේ හතර දෙනෙක් අල්ලගෙන ඉන්නවා. දැන් මේ ඕඩර් එක එනකම් එන සම්මිනාසිකෙන් ඕඩර් එක එනකම් බලාගෙන ඉන්නවා කාට කාටද මේ අනතුර කරන්න ඕනේ කියන එක බලාගෙන ඉන්නේ. හරිද? ඒ කියන්නේ මොකටද දැන් ගොඩට සහ මූදට කියන කාර්ය. දැන් එළිදර පොත අටවෙනි පරිච්ඡේදය අට හත පොඩ්ඩක් කියවන්න. පළමෙනියා පිම්බේ එවිට ලේන් මිශ්‍ර වූ කල් වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙළනු ලැබුවේ. පොළවෙන් තුනෙන් පංගුවක් දාලා ගියේ. ගස් වලින් තුනෙන් පංගුවක් දා අටවෙනි පදයේ සිට 12 වෙනි පදය දක්වා දෙවෙනි දූතයාද පිම්බේ. එවිට ගින්නෙන් ඇවිලෙන මහත් කන්දක් වැනි උදයක් මුහුදේ හෙළනු ලැබුවේ. මුහුදේ තුනෙන් පංගුවක් ලේ වුණේ. මුහුදෙන් සත්‍යයන්ගෙන් එනම් පණ ඇති සත්‍යයන්ගෙන් තුනෙන් පංගුවක් මලේ. නැව්වලින්ද තුනෙන් පංගුවක් විනාශ වුණේ. තුන්වෙනි දේව තුත තිබේ. එවිට මහත් තාරකාවක් පන්දමක් මෙන් ඇවිල්ලමින් ආසෙන් වැටුණේ. ඒක ගංගාවලින් තුනෙන් පංගුවක් පිටද තිය උල්පත් පිටද වැටුණේ. තාරකාවේ නාමය තික්තකමයි කියන ලද්දේ. වතුර වලින් තුනෙන් පංගුවක් තිත්ත වී. ඒ වතිත්ත වී තිබුණු බැවින් බොහෝ මිනිස්සු ඒ වතුර වලින් මළොවේ. සතරෙනි දේව තුත තිබේ. එවිට ඉරෙන් තුනෙන් පංගුවක්ද හඳෙන් තුනෙන් පංගුවක්ද තාරකාවලින් තුනෙන් පංගුවක්ද පහර ලැබුවේ. මෙසේ උනේ ඒ වයින් තුනෙන් පංගුවක් අඳුරන පිණිසත් නවාල තුනෙන් පංගුවක් නොලැබෙන පිණිසත් රාත්‍රියත් එසේම. රයිට්. දැන් ඔන්න දැන් ඒ කියපේ. ඒ කියන්නේ ඔරණ හතරක් තිබෙනවා. ඔරණ හතරක් තියෙනවා. මේ අපි අටවැනි පරිච්ඡේද කියපුවා. එතකොට දැන් කාට කාටද අනතුරු කරන්න කියලා බලාගෙන ඉන්නවා. මොකාටද? ගොඩටත් මූදටත්. ගොඩට සහ මූදට. එතකොට එළිදරව් පොතේ අටවැනි පරිච්ඡේද 7 7 සහ 8 ඊට පස්සේ 8 සිට 12 වෙනකම් ඔරණ හතරක් පිඹින්න තියෙනවා. ඔරණ හතරක් පිඹින්න තියෙනවා. එතකොට මේ ඔරණ හතරයි මේ පොළවටයි මූදටයි අනතුරු කරන දේ තියෙන්නේ. මේ ඔරණ හතරේ. ඔරණ හතරෙන් තියෙනවා පොළවට සහ මූදට කරන්න යනව අනතුරු කරන්න යන කාරණාව. දැන් ඒකේ පළවෙනි එක බැලුවා නම් ගල් වර්ෂාව, ගිනි. ගස් වලින් තුනෙන් පංගුවක් ගියා. ඊට පස්සේ ගින්නෙන් මූදට වැටෙනවා. ඒකෙන් තුනෙන් පංගුවක් ගියා. ඊට පස්සේ ගංගාවෙන් තුනෙන් පංගුවක් ගියා. උල්පත් තුනෙන් පංගුවක් විනාශ වුණා. හරිද? ඒකේ වතුර බිව්වම මේ මිනිස්සු, ඒ කියන්නේ ඒක බීපු, ඒකෙන් බීපු මිනිස්සු වතුර බොනවා.
එතකොට මිනිස්සු බැරෙනවා කියන කාරණා. එතකොට හිර අඳ තාරක තාරකෑමක් තියෙනවා. එතකොට ඒවා ඔක්කොම වලින් පොළවට සෑහෙන බලපෑමක් එල්ල වෙනවා. පොළවට සෑහෙන බලපෑමක් එල්ල වෙනවා කියන කාරණාව අපිට දකින්න ලැබෙනවා. හරිද? දැන් අත්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ නැවත කියවන්න. ඉන්පසු වලටත් මොහොතටත් කිසි ගහකටවත් සුලඟ නොවදින පිණිස දේවදූතයන් හතර දෙනෙක් පොළවේ සතර දිග සුලඟ අල්ලාගෙන පොළවේ සතර කොනේ සිටනවා දුන්නේ. රයිට්. එතකොට මේ අත්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියන්නේ මොකද්ද කියලා කිව්වොත් ඔරණෑව පිමින්ද ප්‍රථමයෙන් ඒ ටික කරන්න එපා නවත්තගෙන ඉඳන් කියලා කියනවා. නවත්තගෙන ඉඳ ඒ ටික කරන්න එපා. ඔරණෑ හතරක් තියෙනවා. ඒක පිමින තුරු කරන්න එපා කියන එක තමයි අතර හත්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියන්නේ කියන එක තේරුම් ගත යුතුයි. රයිට්. දැන් දෙවෙනි පදයේ සහ තුන්වෙනි පදයේ කියවන්න. තවත් දේව දූතෙක් ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන නැගෙනහිර දිශාවෙන් නගිනවා දුටේ. ඔහුද මුහුදරත් ගොඩටත් මුහුදරත් අනතුරු කරන්නට බලයලත් දේව දූතයන් සතර දෙනාට මහත් ශබ්දකින් නැගසා අපේ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ගේ නලල්වල මුද්‍රා තබන තුරු ගොරඩවත් මුහුදරවත් බස්වලවත් අනතුරු නොකරලා ඇකිය. එපාදී. රයිට්. එතකොට ගොඩටත් මුහුදරටත් අනතුරු කරන්න එපා. කරන්න එපා. කොයි දවසේ නතුරුද අනතුරු කරන්න එපා කියලා කිව්වේ? එතන තියෙනනේ කොයි දවස වෙනතුරු අනතුරු කරන්න එපා කියලා කිව්වනේ. නැවත කියවලා බලමු. හරිද? දෙවෙනි පදේ නත් දෙවෙනි පදේ සහ තුන්වෙනි පදේ නැවත කියවන්න. එතකොට ඔබට තේරෙනවා. තවද මම කියන. තවත් දේව දූතයන් ජීවමාන දෙවියන් වහන්සේ මුද්‍රා රැගෙන නැගෙනහිර දිශාවෙන් නගිනව දුපිමි. ඔව්ද? මූදටත් sorry ගොඩටත් මූදටත් අනතුරු කරන්න බලයලත් දේව දූතයන් සතර දිනාට මාත් ශබ්දයකින් අඬගසා අපේ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ගේ නලල්වල මුද්‍රා තබන තුරු කවද වෙනතුරුද? ආ කොයි දවස් වෙනතුරුද කියන්නේ? මගේ මෙහෙකරුවන්ගේ නලල්වල මුද්‍රා කරන තුරු. ඔබට මතකයිනේ අපි මේ ආයෙවෙනි පරිච්ඡේදෙත් කියනවානේ තව සල්ප කාලයක් ඉන්න තව මෙහෙකරුවන් මුද්‍රා කරන තුරු කියන. දැන් මෙතනත් ඇවිල්ලා ඒක තමයි. මගේ මෙහෙකරුවන්ගේ මේකරුවන්ගේ නලල්වල මුද්‍රා කරන තුරු ඒක කරන්න එපා. ඒ කියන්නේ එතකොට දැන් මම ඔබගෙන් ආන්නේ හොඳට ආගන්න. ඔය පදේ බලා ගන්න. මේ පදේ ඔක්කොම පොඩ්ඩ හයිලයිට් කරගන්න පුළුවන් ඔබට. අවශ්‍ය වෙනවා මොනාරි දෙයකට. ඒ කියන්නේ මොනාරි දෙයකට කියන මම කියන්න මේ පදවල. දැන් මේ පදයේදී මගේ මේකරුවන්ගේ නලල්වල මුද්‍රා තබන තුරු කියලා කියනවා නම් දේව දැන් මෙතන දේව දරුවන් කියලා කිව්වේ නැහැ. දේව දරුවන් කියලා කිව්වේ නැහැ. මෙතන තියෙන්නේ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ දරුවන් කියලා පැවසුවෙත් නැහැ. සෙනග කියලා පැවසුවෙත් නැහැ. මෙතන කියන්නේ මගේ මෙහෙ කරුවන්ගේ. මගේ මෙහෙ කරුවන්ගේ කියලා තමයි කියන්නේ. මගේ දාසය, මගේ සේවකයා කියන කාරණා. ඒ කියන්නේ ඔරණාව පිඹින් දෙපා. ඔරණාව පිඹින් දෙපා. ආ මගේ මෙහෙ කරුවන්ගේ නලල්වල මුද්‍රා කරන තුරු ඔරණාව පිඹින් දෙපා. එතකොට මේගොල්ලෝ කවුද? මොන් වේද සාක්ෂිකාරය. මේගොල්ලෝ වේද සාක්ෂිකාරෝ අරමන් කියන්නේ දිගට යන කාරණාවක්. දිගට යන කාරණාවක්. ඒගොල්ලෝ. එතකොට ඒක ඒ වේද සාක්ෂිකාරුවන් තමයි මේ කට්ටිය. එතකොට වේද සාක්ෂිකාරයන් ලෙස මුද්‍රා දමනු ලැබුවේ කවද සිටද කියලා කිව්වොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ මරණයත් සමගම කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ මේගොල්ලෝ වේද සාක්ෂියන් ඇටියට ඇවිල්ලා නලල්වල මුද්‍රාව දැම්මේ කවදද කියලා කිව්වොත් ඒක යේසුස් වහන්සේගේ කුරුසියේ මරණයත් සමගම. සමගම. ඒ කියන්නේ යේසුස් වහන්සේ කුරුසියේ මරණයත් එක්කම දෙවියන් වහන්සේ වේද සාක්ෂියන් ඇටියට මුද්‍රා කරලා තියෙනවා නලල්වල කියන එක තේරුම් ගත යුතුයි. ඒකට ගිහිල්ලා මේ එක එක නගේ නලල බලනවා නෙමෙයි. හරිද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දාලා තියෙනවා මේ මේ කට්ටිය කියන කාරණාව. හරි? මේ ඔක්කොම මේ විදිහට තේරුම් ගන්න ඕනේ. සමගම වෙනවා අන්ධක්‍රිස්තුගේ යුගයේ එන මොහොතේදී බෝ පීඩාවල් තුලින් ඔවුන්ට යන්න වෙනවා. පැහැදිලිද මං කියන්නේ? ඒතොර අන්ධක්‍රිස්තුගේ දැන් මේක හරි සරලයිනේ. දැන් මේවා කියවද්දී හරි සරලයි. මොකද්ද කියලා කිව්වොත් අන්ධක්‍රිස්තුගේ කාලයේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ලේ සාක්ෂිකාරයෝ හැටියට මැරෙනවා නම් මේ කරුවන් ඉන්නවා නම්
එතකොට කොහමද ඔසව ගන්න යන්නේ ඔසව ගත්තා නම් මුන් එකෙක්වත් නැහනේ කොහොම දැන් ඔසව ගත්තා නම් ඔසව ගත්තා නම් ලේ සාක්ෂියක් ඇදිට මැරෙන්න කවුරුත් නැහැ එතකොට මේ කරුව ඔක්කොම ස්වර්ගෙට ගියලා දෙවියන් ඔසව ගත්තා කියලා කියනවා උදුම වැඩේ කියන්නේ දැන් ඒ ඔසව ගැනීම කෙසේ වෙතත් සමාරුව වෙලා කියන ඒගොල්ලෝගේ සබාව විතරයි ලියන්නේ මාරු අපිට අපිට මුකුත්ම චාස් නැහැ මෙච්චර කතා කරලා ආ ඒගොල්ලෝගේ සබාව විතරයිලු මේ ගන්න එහෙමත් ඉන්නවා කියාගෙන හරි ඉතින් වෙන කොහෙට හරි ඔසව ගන්න ඉඳ මන් දන්නේ නැහැ ඉතින් එහෙමත් කියනවා ඔය සබාව නම් දාලා ඒගොල්ලෝගේ සබාව විතරයි ඔසව ගන්න ඒ නිසා ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ සබාවට එන්නලු දෙමෙට හරි දැන් ඉතින් ඔක්කොම දැන් ගෙදර ඉඳන් මේන්නේ දැන් 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 ඔක්කොම ගෙවල් වල ඉන්නේ දැන් කොහොම දැන් ආවන දැන් සබ් බිල්ඩිම විතරයි ගෙනියන්න තියෙන්නේ ආ බෝඩ් එකක් බිල්ඩිම වල අරගෙන යන්න තියෙනවා ඉතින් බෑනේ ඉතින් සභාව ඇතුළේ ඉන්න බෑ නේද විකාර ඕනේ නැහැ විකාර කතන්දර ඕනේ නැහැ දේව වචනේ තියෙන එක විතරක් බලාගෙන යන්න තමයි තියෙන්නේ අතරවෙනි පදේ තවද මුද්‍රා කරනු ලැබුවන්ගේ ගණන ඇසිමි ඊශ්‍රායල් පුත්‍රයන්ගේ සියලු ගෝත හොඳට අහගන්න මුද්‍රා කරන ගණන මං ඇහුවා කොච්චර ඒක මුද්‍රා කරනවා කියන්නේ මේක ගණන ඇහුවල කොච්චරද ඊශ්‍රායල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍ර වලින් මුද්‍රා කරනු ලැබුව අය 144000ක් කීයක්ද මුද්‍රා කරනු ලැබු වේද සාක්ෂියන්ගේ ගණන 144000යි අඩුත් නැහැ වැඩිත් නැහැ ස්වාමිනාස කියලා ඉවරයි 144000ක් කාගෙන්ද මම මුද්‍රා කරන්නේ ඊශ්‍රායල් පුත්‍රයන්ගේ ඊශ්‍රායල් පුත්‍රයන්ගෙන් කියලා කියනවා රයිට් ඒ නිසා මුලාවට නම් යන්න එපා මුලාවට යන්න එපා මේ කවුරුව අනිත් අය මේ මේක තුල ඉන්නවා කියලා කියලා මේ ඉන්න බෑ දැන් මේක කවුරු හරි කිව්වා නම් ඇවිල්ලා මේ ඊශ්‍රායලිතෙක් නැති එක්කෙනෙක් ලේ සාක්ෂියක් ඇටියට වේද සාක්ෂියන් ඉන්නවා කියලා කිව්වා නම් මුලා වෙන්න එපා ඒක බයිබලේ පැහැදිලිව කියලා ඊශ්‍රායල් පුත්‍රයන්ගෙන් 144000 ඒ කියන්නේ ගෝත්‍ර ගෝත්‍ර සෙට් එක තියෙනවා ඒ ගෝත්‍රයෙන් ගෙන්වෙලා ස්වාමීන් වහන්සේ පල්ලිය දාලා දෙනවා ඒ නිසා මේ පටලෝ ගන්න ඕනේ නැහැ සමහරකට අපිට අනිත් අපිට බෑ අර අපි ආවිල්ලා ඊශ්‍රායලයන් නෙමෙයිනේ අපි අපි ආවිල්ලා ගෝත් මොන අපි මේ ගෝත්‍ර යුදා ගෝත්‍ර මේ අර ගෝත්‍ර කියන එකට දාගන්න බෑනේ අපි අපි අන්‍ය ජාතීන්ෙන් ලබා ගත්තා ඔබගේ චාට් එක බලා ගන්න පුළුවන් හරි එතකොට ඒක ආවිල්ලා ඊතලෙන් පෙන්නයි ඔබට ඒකෙන් බලා ගන්න පුළුවන් 144000 කියන කාරණාව රයිට් 144000 කියන කාරණාව ඔබට පේනවා ඇති දිගටම ලීලා තියෙන ඊශ්‍රායල් ගෝත්‍රයන් 12 කියන එක කුරුසේ මරණයෙන් පටන් අරගෙන සම්පූර්ණයෙන් යනවා 66 ක්‍රිස්තු අන්ද ක්‍රිස්තුගේ කාරණාව වෙනකම් වෙනතර ඒගොල්ලෝ බැර ඒ කියන්නේ යනවා ඒ කියන්නේ මොකද්ද කියලා කිව්වොත් එතනින්ද ඒ ඉඳ මේට වෙනකම් මිනිස්සු වේද සාක්ෂියන් ඇටියට මැරෙනවා 144000 හරි ගෝත්‍ර කොයි ගෝත්‍රද කියලා බලමු කියවන්න එතකොට රයිට් පොඩකින්ද එතකොට ඊශ්‍රායල් ගෝත්‍රය අතරින් 144000 ඉන්නවා හරිද එතකොට පාල පදවල වල ගෝත්‍රවල නම් තියෙනවා ගෝත්‍රවල නම් දාලා තිනවා කී දෙනෙක්ද එක ගෝත්‍රයක කී දෙනෙක් යනවාද කියලා නම් දාලා තිනවා රයිට් කියවන්න කියවනකම ඔබට බලමු මොකක් හරි අම්බුණාද කියලා කියවන්න බලන්න යුදාගේ ගෝත්‍රයෙන් 12000ක් මුද්‍රා කරනු ලැබුවේ රූබන්ගේ ගෝත්‍රයෙන් 12000ක්ද ගාත්ගේ ගෝත්‍රයෙන් 12000ක්ද අෂර්ගේ ගෝත්‍රයෙන් 12000ක්ද මෙමෙ පොඩගෙන යුදා ගෝත්‍රයෙන් 12000යි හරිද රූබන්ගේ ගෝත්‍රයෙන් 12000යි ගෝත්‍රයෙන් 12000යි හරිද එතකොට දැන් යූදා ගෝත්‍රය ගැන දන්නවනේ යූදා ගෝත්‍රය කොහමද ආවේ කියන එක දන්නවනේ ආ උත්පත්ති පොත 48-49 වෙනි පරිච්ඡේදය ඉගෙනගෙන ඇති ආ ඉගෙනගත්ත පිරිස දන්නවා ආ රූබන්ගේ කුළුඳුල් භාවය ඉවත්ුනේ කොහමද කියලා ආ රූබන්ගේ කුළුඳුල් භාවය ඉවත්ුනේ කොහමද කියන එක ඔබ දන්නවා කුළුඳුල් භාවය මෙතනින් දැන් මෙතන දකින්න පුළුවන් කොයි වගේද කියලා එතකොට මෙතන අර යෝසෙප් නැහැ කෙලිම යූදා කියන කාරණාව තමයි දාලා තින්නේ ඉස්සරහටම දාලා තින්නේ යූදාගේ නම රයිට් උත්පත්ති පොත 48-49 ඉගෙන ගත්ත අයට දන්නවා හරි මං හිතනවා ඔබටත් දන්නවා කියවන්න දැන් පොඩ්ඩක් ඉන්න එලිතරව පොත බයිබලේ ඒ කියන්නේ සුද්ධ වචනේ ඇවිල්ලා පොත් 8යෙන් අන්තිම පොත මේ අන්තිම පොත ඉගෙන ගන්නත් මුල් පොත් ටික දැනගෙන ඉන්න ඕනේ තේරෙනවද මුල් පොත් ටික දන්නේ නැතුව අන්තිම පොත ඉගෙන ගන්නත් බෑ මුල් පොත දන්නේ නැතුව මැද පොත් ටික ඉගෙන ගන්නත් බෑ
මුල් පොත් ටික දන්නේ නැතුව අසුන් පත්‍ර පොත් ටික ඉගෙන ගන්නවත් බෑ. ආ රෝම පොත් ටික ඉගෙන ගන්නවත් බෑ. ගලටි පොත් ඉගෙන ගන්නවත් බෑ. මොකුත් ඉගෙන ගන්න බෑ. හේතුව මුල් පොත් ටික දන්නේ නැහනේ. ධර්ම චේතනයේ මොකද්ද කියන එක දන්නේ නැත්නම් ඇවිල්ලා කොහමද? මේ ගලාටි පොතේ රෝම පොතේ තියෙන ධර්ම චේතනය ගැන දන්නේ. ආබ්‍රහම් ගැන හරියට දන්නේ නැතුව කොහමද ආබ්‍රහම්ගේ රෝම පොතේ ආබ්‍රහම් ගැන කියනකොට දැනගන්නේ? මතය පොතේ පළවෙනි පිටුර දන්නේ නැහනේ. පළවෙනි මේ මේ උත්පත්ති පොත දන්නේ නැහැ. හරි ඒ නිසා දේව වචනේ ඇවිල්ලා අපිට කැමැති කැමැති විදියට කැමැති කැමැති පොත් අරගෙන කියවන්න බෑ. මුල ඉඳන් කියවන්න. මම ඔබට තව එකක් ඔබට කියන්නම් කරුණා කරලා කවුරු හරි අලුතෙන් සභාවට ඇවිල්ලා බයිබලයක් කිව්වොත් බයිබලයක් දීලා කරුණා කරලා කියන්න උත්පත්ති පොතේ ඉඳන් කියවන්න කියන. හරිද? නිකාං කවුරු කවුරු හරි කියලා ඔයගොල්ලෝ ඇවිල්ලා ගීතාවලිය කියවන්න ඊට පස්සේ ිතෝපදේශය කියවන්න ගීතාවලිය කියවල උඩ මොනවද තේරෙන්නේ? මැවිල ගැන තේරෙනවා. දාවිත් කවුද කියලාම දන්නේ නැහැ. ආසප්ප දන්නේත් නැහැ. කෝරා දන්නේත් නැහැ. පැහැදිලිද? ඒ නිසා ක්‍රමයේ වෙනස් කරන්න. බයිබලයක් කාටද දුලා අලුතෙන් ආවද? එයා කියයි සමහරනේ මට තේරෙන්නේ. තේරෙන්නේ නැතිවට කමන්නේ නැහැ. කියවන්න. පැහැදිලිද? කියවන්න කියලා. දැන් ගීතාවලිය කියවුවා කියලා තේරෙන්නේ ගන්න යන්නේ නැහැ. ඒතකොට උත්පත්ති පොතේ ඉඳන් කියවන්න කියන්නේ. දිගටම උත්පත්ති පොතේ සිට කියවගෙන යන්න කියලා කියන්න. තේරුණාට දඩත් කමන්නේ නැහැ. සුද්ධාත්මයන්ස තේරුම් කරලා දෙයි කියලා කියන්න. ආත්මනාස උගන්න. මනස්සගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද සිමියොන්ගේ ගෝත්‍රයෙන් 12000ක්ද ලෙවිගේ ගෝත්‍රයෙන් 12000ක්ද ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් 12000ක්ද සබුලෝන්ගේ ගෝත්‍රයෙන් 12000ක්ද යෝසප්ගේ ගෝත්‍රයෙන් 12000ක්ද බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් 12000ක්ද මුද්‍රා කරනු ලැබුවේ. රයිට් ඕකේ. ඔන්න දැන් ඇවිල්ලා මේ තියන ගෝත්‍ර 12000 12000 කියන එක 8 වෙනි පදේ වෙනකන් කියෙව්වා. දැන් ඔබට මොකක් හරි මේකෙන් හම්බුණාද? ආ ඔබ කියෝපු එකෙන් ඇවිල්ලා එක ගෝත්‍රයක් මිසි. කවුද නැත්තේ? ඇයි දාන්ගේ ගෝත්‍රය නැත්තේ? මෙතන දාන්ගේ ගෝත්‍රය නැහැ. අනිත් ඔක්කොම දෝ ගෝත්‍ර ටික තියෙනවා. දාන්ගේ ගෝත්‍රය මේකේ දාලා නැහැ. රයිට්. ඉතින් මේකේ දාන්ගේ ගෝත්‍රය නැත්තේ ඇයි? හේතුව මොකද්ද? දැන් දෙවියන් වහන්සේ කියන මේ අත්වෙනි පරිච්ඡේදයේදී දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් ලෙස වේද සාක්ෂියන් ලෙස මරුණ අයගේ ගණන 144,000යි ගෝත්‍ර එක ගෝත්‍රයෙන් 12,000 12,000 12,000 කියාගෙන ඇවිල්ලා දාන්ගේ ගෝත්‍රයේ අය ලියලා නැත. ඉතින් වෙන වෙන කාරණාවල් කියනවට වඩා ඒකට එක්කම හේතුව දාන්ගේ ගෝත්‍රයේ අය වේද සාක්ෂිකාරයෝ ඇටියට මැරිලා නැහැ. ඇයි උන් ඇවිල්ලා ලේ සාක්ෂිකාරයන් ඇටියට මැරිලා නැහැ. කවුරුත්ම මැරිලා නැහැ. එක්කෙනෙක්වත් මැරිලා නැහැ. ඒ නිසා තමයි මේකට ගන්න පුළුවන් මිස වෙන අර්ථකථන මේකට දෙන්න බෑ. වෙන අර්ථකථනයක් දෙන්න බෑ. හේතුව වේද සාක්ෂිකාරයන්ගේ ගාන කියලා ඒ සෙට් එක නැහැ කියන්නේ ඒ සෙට් එක ඇවිල්ලා වේද සාක්ෂියන් ඇටියට මැරිලා නැහැ. ඒ නිසා දාන්ගේ නම මේකට අතුල් වෙලා නැහැ කියන එක තේරුම් ගන්න. ඒකට වෙන අර්ථකථනයක් නම් දාලා තේරුමක් නැහැ. රයිට්. එතකොට මේක මේ මොනවාද මේක ඇවිල්ලා 5 වෙනි 6 වෙනි මුද්‍රාව නෙමෙයි. මේක ඇවිල්ලා වේද සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණයි කියන කාරණේ. ඒතකොට යනු කියන එක. ඒතන මොනවාද කියව කුරුසියේ මරණයේ ඉඳන් අන්තක්‍රිස්තුගේ යුගය දක්වා තියෙන සිදුවීමක්. කුරුසියේ මරණයේ සිට අන්තක්‍රිස්තුගේ දක්වා තියෙනව සිදුවීමක්. නමුත් මේක සම්පූර්ණ වෙන්නේ කොහොමද කියලා කිව්වොත් 5 වෙනි මුද්‍රාව සහ 6 වෙනි මුද්‍රාව අතර සිදුවෙනව කාරණාව. හරි, ඒ කියන්නේ 5 වෙනි මුද්‍රාව සහ 6 වෙනි මුද්‍රාව අතරමැද සිදුවෙනව කාරණාවක් කියන එක ඔබ වටහා ගත යුතුයි. රයිට්. ඕකේ. කියවල කරන්න පුළුවන් වෙයිද? කියෝ. 9 වෙනි පදේ. ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලනුත් සෙනගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් සුදු සලු පැළඳ තමන්ගේ අත්වල
තාල පත්‍ර ඇතිව සිංහාසන ඉදිරියේත් බටලුවානන් ඉදිරියේත් සිටිනවා දුටු සිංහාසනය බටලුවා ඉදිරියේත් සිටිනවා දුටු මේ නම ඉන්පසු එමයි එන්නේ ඉන්පසු ඉන්පසු කියලා කියන්නේ මොකද්ද මම ඔබට කිව්වා තවත් යුගයක් තවත් යුගයක් ඒ කියන්නේ උදාහරණය මොකද්ද කියලා කිව්වොත් කුරුස යුගය අන්තක්‍රිස්තුක යුගය අවුරුදු 1000 පාලනේ යුගය හරිද ඒක තමයි යුග වලට අපි දාගන්නේ රයිට් එතකොට දැන් මේක දැන් මේ මේ 9 වෙනි පරිච්ඡේදය 7 වෙනි පරිච්ඡේදය 9 වෙනි පදය මොකද්ද කියලා කිව්වොත් එළ ස්වර්ගීය දර්ශනය මේක ස්වර්ගීය දර්ශනය හරිද ස්වර්ගීය දර්ශනය කාලය කොහොමද කියලා කිව්වොත් කාලය කොහොමද නම් අන්තක්‍රිස්තුසස අවුරුදු 1000 පාලනේ අතර වෙනවා අතර ඒ කියන්නේ අවුරුදු අන්තක්‍රිස්තුසස අවුරුදු 1000 පාලනය අතර ඒ කියන්නේ අන්තක්‍රිස්තුගේ යුගය ඉවර වෙලා ඉවර වීමත් සා ඉවර වීම සා මේ අවුරුදු 1000 පාලනය එක සමගම සිදු වෙන කාරණාව. එතනදී තමයි අලුත් පිරිසක් කියන, ඒ කියන්නේ අලුත් පිරිසක් ගිහිල්ලා තියෙනවා. අලුත් පිරිසක් ගිහිල්ලා තියෙනවා. රයිට්? ඔබ chart එකේ බලන්න පුළුවන් ඒ කාරණාව. chart එකේ ඔබ බලා ගන්න. ඔබගේ chart එකේ. එතකොට මොකද කියලා කිව්වොත් අන්තක්‍රිස්තුගේ යුගය ඉවර ඉවර වීමත් සහ අවුරුදු 1000 පාලනය මේමත් සමගම ඒකත් එක්කම කියන කාරණා. එතකොට ඒකත් එක්කම අලුත් කණ්ඩායම අලුත් පිරිසක් ස්වර්ගයට ගිහිල්ලා තියෙනවා. ඔබට පේනවද? ඒ කියන්නේ අලුත් සෙට් එකක් එහෙම යන රතු පාටේෙන් පේන්නේ ඔබට. ඒක අලුත් පිරිසක් එහෙම ස්වර්ගයට ඇතුල් වීමක් වෙන්නනවා. ඒ කියන්නේ එතනින්. රයිට්? ඕක තමයි ඔය මෙතන සඳහන් කරන කාරණාව. ඕකේ. දැන් කියවන්න නම්යේ සදලා. ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලුත් සෙනගෙනුත් භාෂාවන්ගෙනුත් किसी को गणन करना है कि महत समुदाय सुधु सालु पहले तमंगे अत्तल काल पात्र है तो सिंहासन इधरी बैटल पटवाना इधरी चिप अदूरी ओ सिंहासन है वैले हिंदी ना पे देवियाँ वहाँ से रत बैटल पटवाने का केलवी में आई थी क्या महत शब्द देखें अलग ऐसे सिर देवदूते ओ सिंहासन है तो වැඩි මහල්ලන්ද ජීවමාන සත්වයන් සතර දිනාද වටකර සිට සිංහාසන ඉදිරියේ මූණින් වැටි දෙවියන් වහන්සේට නමස්කාර කරමින් ආමෙන් ප්‍රසංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමය සදාකාලටම අපේ දෙවියන් වහන්සේට වේවා ආමෙන් ඒ කිව්වේ ඕකේ දැන් යුනිවර්සල් 12 12 කිව්වනේ කියවල දැන් මේ යෝහන්ට දැන් පොඩි ප්‍රශ්නයක් දැන් මේ ඔන්න දෙය ඔය ප්‍රශංසා කරන කාරණාව ඊට ටිකක් කියවන්නකෝ ආමෙන් ඒ කිව්වේ ඒවිත වැඩි මහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට සුදුසලු පැලඳ සිටන මෝහු කවුරුන්ද කොතනින් ආවෝදයි මගෙන් ඇසූ දැන් මේ පොඩන දැන් ඇවිල්ලා යෝහන්ට මේ පිරිස දැක්ක ගම මේ ස්වර්ගයට ආපු මේ කණ්ඩායම දැක්ක ගම යෝහන්ට අයිල පොඩි ප්‍රශ්නයක් ඇති කියලා. එතකොට කවු ඒ කියන්නේ මොකද්ද ප්‍රශ්නේ අයිල මේ මේ කවුද මේ පිරිස් මේ කණ්ඩායම කවුද කියන එක. රයිට්? ඒ කණ්ඩායම කවුද කියන කාරණාව. ඊට පස්සේ වැඩිමාල්ලන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා යෝහන්ගෙන් ඇසුවලු මොකද්ද අහන්නේ? දන්නවද මේ කණ්ඩායම කියලා එක්කෙනෙක් අහනවා. ඒ කියන්නේ වැඩිමාල්ල 24ක් හිටියන්නේ. වැඩිමාල්ල 24ක් හිටියා. එතකොට ඒ වැඩිමාල්ල 24න් එක්කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ඔයා දන්නවද මේ කණ්ඩායම කියන කාරණාව. කාගෙන්ද ආවේ ඇතිද කියලා ඔබ මේ ඉතනවාද කියවන්න මමද මාගේ ස්වාමී ඔබ දන්නේ හේයි ඔහුට කීවේ ඔහු කියනුවේ මෝහු මහත් පීඩා මැදින් එන්නෝය ඔහු තමන්ගේ සලු බැටළු පැටවන්ගේ ලේන් සෝදා සුදු කරගත්තෝය එබැවින් ඔහු දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ සිටිති. උන්වහන්සේගේ මාලිගාවේ රැ දවල් උන්වහන්සේට සේවය කරති. සිංහාසනයේ වැඩ හිඳින තැනන් වහන්සේ තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විධානසේක. රයිට් ඕකේ 16 16 කියවනවා. ඔවුන්ට තවත් බඩගින්නේවත් පිපාසෙන්වත් නැත. සූර්ය රශ්මියවත් किसी रास्ते अक्वत उन टा पहाड़ देने नहीं आता ज़्यादा अति अति पढ़ गयी जंगल विला उन्ना वो आप विलावे तो क्या ना इगलो काउ दलो बैठो बना लेन सोडा सुधु करेगा तो या ठीक है ना उन कोमा दलो आवे दादरे पढ़ेगा उन महापीड़ा में मैं दिन एन्नो है
අරද ඒගොල්ලෝ ආවේ කොහමදලු මහ පීඩා මැදින් දෙවියන් වහන්සේ තුල ඉඳලා මැරිලා ඒ ආපු කණ්ඩායමක් තමයි මේ ඇවිල්ලා ස්වාමිනාසී ඉදිරියේ සිටිනවා කියන කාරණාව ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කුරුණේ කුරුසෙන් පස්සේ දෙවියන් වහන්සේ තුල මැරුණ අය. දෙවියන්ාස තුල මැරුණු කණ්ඩායම. ඒතර කුරුසේ සිට අවුරුද්දා පාලනය දක්වා. අරද හොඳට බලා ගන්න. අරද කුරුසේ සිට අවුරුදු දහ පාලනය දක්වා ඒ අතර මැරුණව කණ්ඩායමක් තමයි මේ දැන් ස්වර්ගයේ සිටින කාරණාව පෙන්වුම් කරන්නේ. රයිට්. අපිට මතකයි ඇවිල්ලා දැන් යේසුස් වහන්සේ මළවුන්ගේ නැගිටින මොහොතේදී මළවුන්ගේ නැගිටීමත් තිබෙනවා. හරිද? යේසුස් වහන්සේ මළවුන්ගේ නැගිටීම නැගිටින මොහොත මළවුන්ගේ නැගිටීම තිබුණා. මේ තවත් මළවුන්ගේ නැගිටීමක් ගැන කතා කරනවා. මේක තවත් මළවුන්ගේ නැගිටීමේ කාරණාවක් ලෙස තිබෙනවා කියන එක තේරුම් ගත යුතුයි. රයිට්? පැහැදිලි මම ඔබට කියන එක. එතකොට දෙවියන් වාසයට ප්‍රේම කරමින් දෙවියන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරමින් දෙවියන්වහන්සේ සමග නිරතුරුවම නොකඩවාම දෙවියන්වහන්සේම සම්බන්ධතාවයක් තබාගෙන සිටීමක් කියන කාරණාව අපි හැම වෙලෙම තේරුම් ගත යුතුයි. එතකොට අවුරුද්දා පාලනය පටන් ගන්න මොහොතේදී පටන් ගන්න විට මේ ස්වර්ගයේ ඉන්න කාරණාව ඉදිරිපත් කරනවා. රයිට්? එතකොට ඒක ඇවිල්ලා කියවන මොහොතේදී පෑදිනිය. එතකොට ස්වර්ගය ඇවිල්ලා මොනවද නැත්තේ බඩගිනිය. රයිට්? ස්වර්ගේ බඩගින්නේ නැහැ. සමහරවිට බඩගින්නේ නැහැ නේ. ඒගොල්ලෝ මේ පොළවේම ස්වර්ගයෙන් ඉන්නා වගේ තමයි ඉන්නේ. ආ. ඒවා හරි. ආ. ඒගොල්ලෝ බඩගින්නේ නැහැ. බඩගින්නේ නැහැ. ඒගොල්ලන්ට සූර්ය රශ්මි නැහැ. ඕක කාරණාවල් ඉදිරිපත් කරලා තියෙන 17 පදේ කියවන්නේ. මක්නිසා සිංහාසනයේ මැද සිටින බැටළු පැටවano ඔවුන්ගේ එදේ රාවි ජීවනදී උල්පත් වලට ඔවුන් ගෙන යනසේක. දෙවියන් වහන්සේද ඔවුන්ගේ ඇස් වලින් සියලු කඳුළු පිස දමනසේකයි කිවේ. දැන් ඒකට තේරුම් ගන්න දැන් ඔබ තව එකක් කළා අවුරුදු 10 පාලනයෙන් පස්සේ. ඒ කියන්නේ අවුරුදු 10 පාලනය ඉවරුණාට පස්සේ මළුන්ගේ නැගිටීමක් තියෙනවා. හරිද? අවුරුදු 10 පාලනයෙන් පස්සේ මළුන්ගේ නැගිටීමක් තිබෙනවා. ඒ අන්තිම සිදුවෙන අවුදයක්. ඒ කියන්නේ ඒක අන්තිම විනිශ්චය. ඒක තමයි ලෝක විනිශ්චය කියලා කියන්නේ. අන්තිම කාලේ ලෝකයේ අන්තිම සිදුවෙන. ඒ කියන්නේ අවුරුදු 10 පාලනයෙන් පස්සේ මළුන්ගේ නැගිටීමක් තිබෙනවා. ඒක අන්තිමට සිදුවෙන දෙයක්. ඒ වෙලාවේදී සියලු දෙනාම නැගිටිනවා. සියලු දෙනාම නැගිටිනවා කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් දෙවියන්වහන්සේ තුල සිටිනවුත් නැගිටිනවා. නැති වුණුත් නැගිටිනවා. ඔක්කොම නැගිටිනවා. ඒක තව සිදුවේ. ඒක අන්තිම කාල සිදුවීම. ඒක තමයි ඇවිල්ලා විනිශ්චය වෙලා. ඒක තමයි විනිශ්චය වෙලාව කියන එක මතක තියාගන්න. මළුන්ගේ නැගිටීමක් සිදු වුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මැරලා මළුන්ගේ නැගිටින වෙලාවේදී මළුන්ගේ නැගිටලා කියන සෙට් එක අපි මතේ උපතේ කියෙව්වා. ඊට පස්සේ අපි මේ ඉඳලා උපතේ බැලුවා. තව එකක් ඇවිල්ලා මෙතනදී මළුන්ගේ නැගිටීම, ඒ කියන්නේ කුරුසේ ඉඳන් අවුරුද්දා පාලනේ අන්තික්‍රිස්තුගේ කාලේ නිමා වෙන මොහොතේදී මළුන්ගේ සෙට් එක නැගිටලා යන සිදුවීමක් තියෙනවා. එතකොට තව සිදුවීමක් පෙළනවා අපි මොකද්ද කියලා කිව්වොත් අන්තිමට ඒ කියන්නේ අවුරුද්දා පාලනයෙන් පස්සේ ඊට පස්සේ ආවිලා ඒ වෙලාවේ දැන් ඒ දෙකේම මේ ලස්සනේ මම කියපු දෙකේම දෙවියන්වහන්සේ තුල හිටියයි විතරයි නැගිට්ටේ. අන්තිම වෙලාවේදී ආවිලා දෙවියන්වහන්සේ තුල සහ ඉතිරි වෙච්ච අය දෙවියන්වහන්සේ තුල ජීවතුන් අතර හිටිය සමහරවගේ මරුණ අයගේ කඩදාම නැතිව ඒ කියන්නේ දෙවියන්වහන්සේ තුල නැති අයත් නැගිටිනවා කියන කාරණා. ඒක ඒක තමයි කියන්නේ අන්තිම විනිශ්චය කියන කාරණා. රයිට්? පටලවා ගන්න දෙයක් නැහැ. හරි සරලයි ඒක ඔළුවට දාගෙන තේරුම් ගන්න. රයිට්? ඊට පස්සේ කියනවා දාත්වනි පදේ තියෙනවා මක්නිසාද සිංහාසනයේ මැද සිටින බැටළු පැටවානු ඔවුන්ගේ ඉඳේ රවි. දැන් සිංහාසනයේ මැද කවුද ඉන්නේ? සිංහාසනයේ මැද කියන්නේ සිංහාසනයේ වාඩි වෙලා ඉන්න කවුද? බැටළු පැටවානු. දෙවියන් වාස්. සර්ව බලධාරි ස්වාමීන් වහන්සේ. විශ්වයේ මහුන් කරුවාණු. වාක්‍යානු. ආ? එම්මානුවෙල්. තව මොනාර විදිහට කියනවා? ආ? සර්ව වාසි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔක්කොම එතන තමයි. සිංහාසන එක සිංහාසනේ ඒක වැඩවසලා කොයි කොයි විදියටද යොහවන් ටෙලිදරව් කරන්න ඕනද ඒ විදියට ස්වාමීන් වහන්සේ පෙන්නගෙන ස්වාමීන් වහන්සේ ක්‍රියාව දාගෙන යනවා. අරද ස්වර්ගයේ කඳුළු නැත. දැන් ස්වර්ගයේ කඳුළු නැහැ කියලා කියන්නේ ඇයි? ආ? ඔව් ස්වර්ගය ඇවිල්ලා කඳුළු නැහැ කියලා කියන්නේ අඬන ඔක්කොම අඬිලා කඩාපල්ලා පොළවේ. හරි අඬන ඔක්කොම අඬන්න ඕනේ පොළවේ. පොළවේ අඬන්න ස්වර්ගයට ගිහිල්ලා අඬන්න තියාගන්න එපා. ස්වර්ගයේ ඇඬිලි නැහැ. ආ කඳුළු නැහැ. ඒ නිසා ඒ කඳුළු නැති
ස්ථාන කඳුළු නැති ස්ථාන කියන්නේ ඇවිල්ලා ඒ ඒක එකම දේ ප්‍රශංසා වේවා ස්තුති වේවා ප්‍රීතිය එක තමයි ඉඳ තියෙන්නේ දැන් ඉතින් අඬන අය ඔක්කොම දැන් ඇඬුවොත් තමයි ආ තියෙන සමහර කට්ට අඬන අඬන මොහොතේ නිකන් පයිප් කොමර එන්නේ නිකන් ගලා ගලාගෙන යනවා නිකන් ආයිත් නෑ මේ මේ නයිල් ගලනවා හරිද දැන් අඬන දැන් තියෙන ඉතින් අඬාගෙන ඉඳ ඔක්කොම කරගෙන අඬන ඔක්කොම අඬලා ඉවර කරන්ද ආයිත් ඒට ගියාම අඬන් දෙපා අඬන් දෙපා නෙමෙයි ඇඬිලි නෑ හරිද ස්වර්ගේ ඒක තමයි දැන් ස්වර්ගේ මෙන්න මේ ස්ථානේ තමයි යන්න තියෙන්නේ මේ ස්ථානේ තමයි යන්න තියෙන්නේ එතකොට ගියාම මේ ඔක්කොම බලා ගන්න පුළුවන් ආ දැන් කියෝලා බලා ගන්න හරිද ගිහිල්ලා ඊට පස්සේ ගියාට පස්සේ බලා ගන්න ගියාට පස්සේ බලලා මොකක් හරි අවුලක් තියනවා නම් එතන ගිහිල්ලා ස්වාමීන් වහන්සේගෙන් ඔබට ප්‍රශ්නයක් අහන්න බලා ස්වාමීනි මට මේ උගන්වන්න වෙලාව කිව්වා සිංහාසනයේ මැද මේ මේකක් තිබ්බා මම දැක්කේ නැහැ නේ කියලා ඔයාලා ප්‍රශ්නයක් තියනවා නම් අහන්න ඒ ගිහිල්ලා ස්වර්ගේ ගිහිල්ලා දෙවියන් වහන්සේ හරිද ඔබට දන්නවද ස්වර්ගයට ගියාම ප්‍රශ්න අහන්න බෑ ඇයි දන්නවද ප්‍රශ්න නැහැ මොකක් කියන්නේ ප්‍රශ්න තියෙන්නේ බෑලෝ ප්‍රශ්න තිබ්බොත් නේ ස්වර්ගය ආන්න පුළුවන් ඉතින් ප්‍රශ්න නැති තැනකට ගියාම මොකටද ප්‍රශ්න ආන්නේ ආ දැන් යවුවොත් තමයි ප්‍රශ්න ඒකට මම දැන් බයිබල් ස්ටඩි කරනකොට මම ආනවනේ ප්‍රශ්න තියෙනවා නම් ආන්න බයිබල් ඒට ගියාම ආන්න බෑ ඒ ගියාම ඔක්කොම ඕකේ ආ දෙවියනවා සවුවත් කියන ආරයිට් නැහැ ඔක්කොම ආදී ඔක්කොම හරි ඉතින් ඒ වගේ තැනක් ඒ වගේ අලංකාර ස්ථානයක් අලංකාර ස්ථානයක් දැන් දෙවියන් වාසය දැන් අපි ඉවරයි දෙවියන් වාසයේ මේ දැන් අපි කීයද අත්වෙනි පරිච්ඡේද වෙනකම් බැලුවා අර තව ඉදිරිය තියෙනවා බලන්න දැන් අත්වෙනි පරිච්ඡේද වෙනකම් මේ පොඩ්ඩක් ඔබ ගහන්න මෙච්චර කාරණාවල් දෙවියන් වාසයේ මේම එලිදරව් කරලා යෝහන්ව ගෙනියලා පෙන්නලා මෙච්චර කාරණාවල් ලියලා තියලා මේ දේව වචනේ ආරක්ෂා කරලා ඔක්කොම ස්වාමීන් වහන්සේ අපේ අතට පරිවර්තන පිට පරිවර්තන කරලා දීලා ආ තියෙනවා නම් ඒකට හේතුව මොකක්ද දැන් මේ එලිද විශේෂ එලිදර උපත ස්වාමීන් වහන්සේ ලියලා මුද්‍රා කරලා අපිට දෙන්න හේතුව මොකක්ද මේක කියවලා එන මුර්ගයා කවුද කියලා දැනගෙන ඌට රැවටෙන්නේ නැතුව ඌට අහුවෙන්නේ නැතිව ස්වාමීන් වහන්සේව නමස්කාර කරලා මේ පොළවේ ඉන්නක ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වෙලා ගමන මේ මුර්ගයා ඉදිරියේ ගමන් කරන්න තමයි තියෙන්නේ කිසිම බයක් තොරව නැතුව යන්න ඕන ඌගේ කාලවල වල මොනා තිබුණත් ඇදෙයිල මේ ගමනට අවශ්‍ය කරන එකම දේ මොකක්ද කියලා කිව්වොත් මුකුත් නැහැ මේ ගමනට අවශ්‍ය කරන එකම දේ ඇදෙයිලස ඉවසීම ඒ ලක්ෂ 40කට ස්වාමින් වාසයට කණ්ඩ දෙන්න පුළුවන් නම් වනාන්තරයේ ගමනේදී අවුරුදු 40ක් කණ්ඩ දෙන්න පුළුවන් නම් ලක්ෂ 40 දෙවියන් වහන්සේට අපි වෙනුවෙන් ජීවිතය දීලා උන්වහන්සේගේ ලේ අල්ලලා අපිව ගලව ගත්තා නම් අපිට කණ්ඩ දෙන්න පුළුවන්. හරිද? පුළුවන්. හරි? ඒ කරුණාවේ දෙවියන් වහන්සේ අපිව ගෙනියන්න උන්වහන්සේට පුළුවන්. ඇදහිල්ලත් ඕනේ ඉවසීමත් ඕනේ. රයිට්? මගේ භාෂාවෙන් කියනවා නම් දප්තිස් දෙකක් තියෙනවා නะ. කඩ දෙකක් අඩු වුණාට අවුලක් නැහැ. ගණන් ගන්න ඕනේ නැහැ. හරිද? පාන් කෑල්ල දෙන්න තුනේදී දෙයි. ඒ නිසා ඇදහිල්ල අතරින් දෙපා. ඇදහිල්ල මේ කාලවල මේ ඇදහිල්ලට තමයි හැම පීඩාවක්ම එන්නේ. ඒකව ඇදහිල්ල තමයි ජය ගන්න. හරිද? ඕකේ. එතකොට ස්වාමීන් වහන්සේ ඔබ මේ වචනේ තුලින් ආශිර්වාද කරා.